සතියේ සමාජ කටගැස්ම දෙරන තුන්සිය හැට. අද අපි නැගෙනහිරට බරව අසුනක් පනවා ආරාධනා කරන ලද්දේ වරාහා නාවික කටියයුතු අමාත්‍යතුමන්ට රෝහිතාභියගුර් හැමතුප මේ පරණ පත්තර කෑල්ලක් දැක්කම ඔබුතුමාට කොර්දක් ලංකා අ්ඩුවෙන් විකුණන දේවල් ගන්න එපා. බලටා ගමන් විකුණු සියල්ලා ආපහු ගන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනබල සේනා රැස්සීම අමතමින් ජාතයන්තරෙන් ඉල්ලයි. දේශීය සම්පත් විකුණන්නේ නැහැයි කියලා පරසක්වල ගහලා දවරල බලේටාපු ආන්්ඩුව කොහොම දැඇමතිතුමා නැගනිර පරයන්තය සීයට හතලිස්නවය පිටරටකට දෙන්නඩ හිතහදා ගැ. භවිසුති සංක දෙරණ නාඩිකාවේ තුන්සේ ඇයට වැඩසරනට ආරාධරා කිරීම සම්බන්ධෙන් ඔබ අවසංකරපුතැනින් ම පටන්ගන්න බවසංකරනවා රටේ දේශය සම්පත් ආරක්ෂ කරන්න පැවැණි ආණ්ඩුවසියටසීයක් පිළිගන්නු එවැනි ආණ්ඩුවක් කොහොමද මේ දේශය සම්පත් කාටහරි විකුණන් ර ජනාධිපති ෝටාවේ රජ පක්ෂ නාාධිපත්තුමාගේ රජය මහින්ද රාජ පක් අගමැත්තුමාගේ රජයටතේ විශෂයබාර ඇැතිවරයා හැටියට අපි දේශීය සම්පත් බිං අංගලක් කිසිම රටකට කිසිම සමාගමකට බිකුණන්න නැති බව මමිතාව ගෞරවයෙන් ප්‍රකාශක එක කරුණුකාරණාමං කොහමද කියලා පැදිිලිෝ පෙන්න්නන්න. ඒස්සල්ල මතුමා ගන දැන්ට හතලිස්නාවයක්ක් ආයෝජනය හෝ වෙනත් යම් කිසි කටයුත්තක් සඳහා ඉන්දයානු සමාගමකට ලබා දෙන්න එකඟ තාවයක් තියෙනවනේ ඒ සඳහා ඩොර් හෝ රුපියල් හෝ කොපමන මුදල් ප්‍රමාණයක් ලැබෙනවද දැනට අපි සංකමට පොඩි පෙලාවක් දෙන්න මේ ආරම්භය මුලින් ආරම්භයක් සේද කියන එක පර ඇැවිල්ල නැත එක තැනටම ැනිර පර්යන්තයට ආවෝොත් රතේ ජනතාවට වැරදි මතයක්ය දවා ර ෙට ප්‍ර්යට උත්්‍රදග යන්ද හොඳයිඒකට කොච්චර සල්ල ප්‍රමාණයක් ලැබෙන මදක කියල මුදල් ප්‍රමාණය අපට ලබෙන මුදල් ප්‍රමෝ අප ලට මුද මෙතනදී මම විශබාරය ඇමතිවරයා හැතියට නැගහිර පර්යන්තය ඉන්දියාව ජපානය මේ රටවල් රාජතාන්ත්‍රික ගියවසුමක් අනුව ඒ රටවල් දෙකාතරින් නම්කරන ආයෝජකයන් දෙදෙනෙක් සමඟ මේ ආයෝජනයක් මේ නැගනිර පර්ණන්තර කිරීම සඳහා මම කැබිණට පත්‍රරිකාවක් ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කාර මේ වනවිට කැබිනට අනුකාරක සභාව අමාත්‍යයන්සලේකම්බොරුන්ගෙන් පත් කරලාතිෙන. ඊට අමතරව තවත් ටෙක්නිිකල් කමිටිය එකත් තාක්ෂ ක්ෂණ කමිටුවක් පත් කර මේ කමිටු දෙකම මේ වනවිට ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරගෙන යු අධ්‍යනය තුළ අපි මේ පර්යන්තය මේ වනවිිට අපි හදන් වියදංකල්ල තින මුදල කොපමණද මේ පර්්‍යයන්තය අවසානයේ අවසංගවෙන්න කොපමද මේ පර්්‍යන්තරවශ්‍යකන දොම් කර කොපමද මේ පර්යන්තය අවසංකරන්න කාලසීමාව කොපමනද, මේ පර්්‍යයන්තය අවසංකරාට පස්සෙ ව්‍යාපාරය වෙන්න කොහොමද මේ සම්බන්ධයෙන් මේ පත් කරම කමිටුව අපට වාර්තාවක් ලබා දෙන්න ඕන්. ඒ වාර්තාව ලබාදුන්නට පස්සේ තමයි පැහැදිලි අපට කියන්න පුළුවන් හොමද මේ සිද වෙන්න කියනක්. වාර්තාව තුළ ක්‍රියාත්ම කිරීමද අපේ පොදු අරමුණ අපි මේ පර්යන්තයේ එකම බිං අගලක්වත්. එැමනැත්තාම් මේ ජලකෝෂය තුළ. එක ජල බිඳුවක්වත්. කොන්ට්‍රිස්් ලැබ් එකක් හතරය හතර කෑලිවලවත්. කිසිම තැනකට බිකරණවයි කියලා මම ඉරිපත් කල තින කැබිණෙට පත්‍රිකාාවෙක් ඉස්සරට කෑංකක විසිංහ ජිරිපත් කරන වාර්තාාවලින් පෙන්නුම් කරල දෙනෙනවනම් මම ලෑස්ති ඒ වෙනුවෙන්. බාරගන්න කොමට සිද්ධිවෙ නැති ඩොර් මිලියන හයසියයක්ක් හෝ හත්සයක් සම්බන්ධයෙන් කතාවක් සංවාදය තුළ පවති නඇමතතුමා ඒවාගේම නැගෙනීර පර්යන්තේ ට හතලිස් නොවයක් ඔවුන්ට ආයෝචනය කරන්නට ඉන්දනු සමාගමට ලැබෙනයි කියලත් හිදජන තරක්ේ ජාන් ජපන් සමාගමාන තිනවා පසුවටතරුම් කහම අපි දන්න විදිහයට ඇමතිතුමා මොකක්හරදීල ඉටපස සල්ිහම්බේක තමයි නිවිකුණ නවයික කියන්නේන්නේ. මට විග්‍රහ කරල පෙන්න්නන්න පුළුවන් මොකක් කහරි දීල සල්ලි හබ කරන විදිිය ගැන සංක කියන එක පොඩි සතතාවයක් තීර ගිනි පෙරෙල්ලෙන් බැටකාපු කෙනා කනාමදිරියටත් බයිවරුම් ගිරි පෙල්ෙන් බැටකෑම කනාමදිරයටටත් බයවරු ඒ බයවන්න හේතුසාදකේ දෙදස් පහළව දෙදස් තහනමේ ආණ්ඩුව යාලන යහපාල ආ්ඩුව යහපාල ආණ්ඩුව හම්බන්තොට වරාය සම්බන්ධෙන් ගත්තුතිීන්ද ඔබ ඉතාමත් මේ රටේ සත්‍ය ස්වාධීනව රට එලිකරපු මාධ්‍යජාලය ඔබේහි වගකීමක් ඉඩකොරපු මාධ්‍යවේදී. මට අහන්නතියෙන්නේ හම්බන්තට වරාය අනූනම අවුරුද්දු බදු ක්‍රමයකට ලබා දෙනකොට සංවාදයක් තිබුණද කැබිනෙට් පත්‍රිකාවක් ඇති වුණට පාර්ලිමේන්තු දැනුවත්වීමක් වුණා ඒ සම්බන්ධයෙන් හරිහෝවැරදි විරෝධතාවයක් දක්ව නෑට හුන්කන් දුන්නා. මේ කියන ප්‍රශ්නටික තිබුණා. එතකොට ඒ ප්‍රශ්නාර්ථය තුළ ඒ එදා හම්න්තර වර විග්‍රහරන්න හම්බන්තරව වරය දීලතින විදිිය හම්බන්තව වරා දීලතින දදිම සංක පහැදිලිව පෙන්න්නන්න. අපට ඒකෙන් හවදා වරාවිතරන්නේ වේ හෙක්ටර් එදදස් එකසි අසුවට. හෙක්ටර් එදද එක අසුවටක් අපි හිමි කල්ලා තියන විදිහදයා බලලා නැගලීර පර්්‍යන්තයේ ගැන ඒකට ඇහිතනවා අරවිදියට මේ කරයි දන්නගේ නැතැන් ඇතුමා කිසි සේත්ම හම්බන්තට වරාය චීන සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදයකු විදිහයට මට එය ශෝධනය කරන්නට හැකියාවක් නෑපිළි බඳව හබ කිරීමක් හෝ තර්ක කිරීමක් මෙතන ඇත්තේ නෑ කෙස වෙතත් ඔුන්ගේ කර්මයට විපාගේ ලැිලතියනවා ඔගේ වර්දට දඩුවම් ලබිල තියෙන. අපි එතන හිරවෙන් ඇතුව අලුත් ආන්්ඩු ක්‍රියාත්මක නන්දම පිබඳව කතා කරන ද බතු මාලා දිිගින්දිිම සඳහන් කරනවා මේ දෙදහස් පහලව සහ දෙදහස් දහනේ රජයවිසින් එලඹී ගිවිසුමක් ප්‍රකාරව තමයි ඔබ මාට ගන නන්නට වෙලා යනෙ ද ිතයට හහිෙතුක තල්ුකල තියනෙ එක හරිද බිත්තයට හෙත්තුකරීමක් නෙවෙයි සංක. ගිවසුම් දෙකක් තිෙන. එක ගිවසුමක් අසංකරනවා මලික් සමරබික්‍රම. අනික් ගිවිසුම අසං කරනවා ඉන්දී රජය ශ්‍රී ලාංකය රජය ජපන් රජය ඇතර. එකම ඊලාඟ වටේ පෙන්න්නන්නගේ යසුම සංගර. ඒ ඒ ගිවිසුම මංගාව තියන තුසාගර ගජයන්ත්‍ර රත්නාක මහතා ඔබතුමාගේ පූර්ගාමී අමාත්‍යවරය වු. එතුමා දෙදහස් දහනවේමයි මාසේ විසිාට වෙනිද අස්සන් කරලා දෙදහස් දහනේ මෙයි මාස තිස්වනඳදා කැිෙනට අනුේය ලැබ. සල් අසං කරනවා තව ගවසුමක් දෙදාස් දාහතය අප්‍රේල් විසිහය මලි සමර වික්‍රම මතවරයාත් ඉන්දයානු විදේශ කටයුතුයමතුන සුස්මිතා සුව රජ මැතින අතර අවබෝත්තා ගියසුම් දෙක් ගියසුම් දෙක තුළ ඇති කල් තින ගියවසුමත් එක්ක බොම පැහැදිලිව අපිට අපේ අසල්වැසිී රාජ්‍ය මිත්‍ර සීලී රටවල්ල එක්ක රජක අසංකල තින්නේ පක්ෂයක් නෙවේනි රජයයක් එවකට පැවිති රජය අසංකරපු ගිවසුම. ඒ කිියසුම් එක පාරටම ගමේ අපි චන්්ඩි වගේ ඕක ඉරල් විසි කරනවා එහම ක කියාගන්න පුරන ස්ථාවර භාවයක් අපිට නැහැ අප නෙව ලක මිත්‍ර සීල මරටකම තිරන මිත්‍රස සීලි භාව ඒ රජ්‍යතාාත්‍රික ඉබසුමකට අප අහුන්කම් දෙන්නවා. අප මේක තිබුණු දේවල් අපි ඇතිකරු ජනාධපත්තුමා ඉන්දියාවට ගිහිල්ල ිය අගමැතිතුමා හම්බ ච්චවෙලාලේ බොහම පහැදිලිව කියවා අපි මේ ගැන යම් අවධානය යොමුකල් ලතියනවා අප මේක තියන යම් දෙවල්ලට අපි එකඟ වෙන්න නෑ ඒකංගතාවේ තමයි මේ සම්බන්ධයෙන් අප ජපානයෙන් නයක් ගන්න වෙන අපි නයක් ගන්න ඒකට අපි එකග නෑ අපි නයගන්න එකග නෑ නය නොගෙන අපි කැමති හවුල් සමාගමක් හැටියට ආයෝජනය හැටියට හතුමල්ලත් එක මේක කරන්න තමයි. අප එකක තාවේ ඇතිවේ මක හේතු නයගන්න බහලක අප නෑවලින් පිරලතියෙන්. ඉරඟට මේ බිස්නස් පලෑන්් කක්තීම. එකගේ ්‍යාපාරික වැඩපිළි වලක්ත. ඒ ව්‍යාපාරික වැඩපිළිවරත් එෙක්ක අප ඉන්දියාවත්තෙක් තින ගනුදනුව ගැන තට යම් ප්‍රශ්නයක් තීරවා. ඇ ඔබතුමාම කියනවා ඉන්දියාව මි්‍රශීලී රටක් තරහ කරගන්න බෑ ඕවන් සමගින් හම ගිවිසුම් වලින් හිතුමනාපට ගම වගේ වත්වෙට බැකේ. ඉතින් ජානෙත අපේ මි්‍රශීලී රටක්නේ කලාපේ බලවතෙක්නේ. යාන නිවත් කනවා එවනට ඉන්දයාාවක විශසුම තියනවා ්‍රයිපක්ෂික ගිවිස්ම නේ දැන්තිෙන්නන්නේ නෑ නෑ්‍රී පාක්ෂික ි ත්‍රයිාි පානය කො දොත්න තින ූමික ජානය ොහොම පැදිලිව ය මුදල් විතරයිදගන්න දැන් නය මුදල ගන්න නැහැ සේට හතලස් නම කතාව සංක දැන් ඔබයි ම මයි දෙන්න කතා කරනවා සේට පනස්සකක ය ඒඒ පරා අධිකාරය ය පනක් ට හලස් . මේ දායම මේ සර පාන්ස්සක හතලිස්්නමේ තමයි අපේ මේ හතලිස්්න මේ ඉන්දියාවත් ජපානය අතර ඒ රටවල් දෙකේ ඒ රටවල් දෙකේ රාජ්‍ය විසින් තමයි අපට දෙන්න මෙන්න මේ අයත් එක්ක මේ ව්‍යාපාරය ක්‍රියත්මක කරන්නකක ජපාන ජපානය ඉවත් කර කරන්නව තියන ජපානයෙන් ගන්නව අය ගණඩි නැතිය. ිනය ගන්න න්නේ නෑ සංක එක ගිවසුම වස් වන ගිස ගිසුේ ර යන ිවසුේ තිබුණ විදයට ම ගිසම බන්නම සංකගාව තියනවා පහැදිල්ලෙස ගිසුේ තියනවා ොම පැදිලිව තියවා අපි නයක් ග්ඩෝන කියල ජපානක් අපි නය ග්ඩිනේ. අපි සට පනස්ක අපේ අයි සිට පනස්සකම සංකම දන්නවා. එතකොට වැඩි බලතර කාටද තියෙන්න කියනෙක්. එතකොට සට පනසෙකර ඔබ ඔබ දන්නවා. හම ෙි ද මට මට ඇමතුම කියන්න දැමට හතලිසකයි පනස්නමය පනස්සකයි හතලිස් නයි කියන ප්‍රති්ශතිය දිනාගනු ලබන්නේ වර්තමාන රජය තිබෙන කේවල් කිරීම හැකියාව මතද. ඒන ඔතුමාල කිය අපි පනසකක් ද ඔගලා හලිස්න අතියාගන්ඩ කියලා ක ජයග්‍රහණය කරන වර්තමාන රජයද. පහදිලිලෙස වර්තමාන රජය කියලා කියන්නේ බොහම පහැදිලි අපිේයට පනසක් ඔවුන් අස්සකරගේ ගිවස සහවන් සාගචාාව පනසක හදි න තුල හිට. යි පනස්සෙකු හතලිස් නමෙකු තියාගන අපිම නයක් කරගත්ත මේ න අ බරකාට දෙලැබෙනනි සංක මේ රට්ටේ නතාවට අපි ද මේටිසෙල ජපාන යාරන්තිර වරා අධිකාරීීමම ලිත්ත තුළන් මුදලින් මැතිතුමා ඉන්න කාලේ වරායට ණයගන්නවා එදා ජට පර්්‍යයන්තේ ජය බහලු පර්්‍යන්තය වෙනු. එදා නයගන්න සත දාසයට එන්න එක. එදා සමස අසූේ දැසකේ සතදාසට යන්න එක අරගන්න වර්තමානය අදවෙනකොට එකයි සසා අසු හතක් වෙනවා යන්න එක මිල මේ වනවිට. සතරිස් අතරතමයි ගෙවල් අවසංකරන්න වෙන්නේ. දෙදා සතලනිස් අතර ගෙවල් අවසංකරන්න ගත්තු නෑවට ගත්තු දොම්බකර සියලු දේවල් මෙවැට යකඩවලට කපොල විිගුණ ලඉවරයි. පම්පර කියීයක්ක් නෑයටික ගවන්න්න වෙනවා දසන්. හොඳ ඇනතුම අපි නය පසකින් තබ හඳ ඔබතුමා කිය හතලිස් නවේ සහ පනස්සක කියනෙක වර්මාන රජේවල්කිීම හැකියාවමට දිනාග ජයග්‍රහණයක්ගේ. නමුද ඔබතුමාගේ අතයතිබෙනේ දහස් දනවේ මයි විසියාට මේ සගල ගජේන්ද්‍ර. රත්නායක මහත්ම අසං කරපු ගිවිසුේ ගිවිසුම කියීමට වඩාඒ එකට එම්මස කියනයක වඩාත් වැදගත් කියලම හිතන වඩත් තාක්ෂණකයික එකකඟතාවයක් රාවේ ඒ එකකඟතාව ඔබතුමාට අවධානය මුකරට පුළුවන් දෙවන පරිච්චේදයට. ඉතාමත් පැහැදිලිව තියෙනවා ගරු ඇමතිතුමනි සියයට හතලිස් නවය ඉන්දියාවට සහස්ියට පනස් එක ශ්‍රී ලංකාවට ඔබතුමාගේ ගිවිසම ේවා නෑඒේ ඒන බතුමාලගේ ජයග්‍රහණයඇනවේ යහපාලන රජයත් එළම්ඹී ප්‍රති්ශතයනමක. යහ පාල රජිය සියට පනස් එකට සිට හතරිෂ්ටම එලබෙන ගමක්. ඇයි සංක අපි නයකුත්ගන්න. සට පනස් එකක් අපි තියාගන්නකම අපි නයකුත් ගන්නව කියලා කියන්නේ අපි නයබරතාවයට එකතුවීමක් නේද. ඒ ඒ අය එතරම්ැන භානකණයක් නෙවේනේ දශම එකයි පොලිය අවුරුදු හතලිහක් ගෙවන්න තියෙනවා අවුරදු දොළහක සහන කාලයක් තියෙන් ඔවු ඉතාමත් හොඳස අදනීය රගතශීලී නය සංක ඒ ඒ අවසානයට තීන්දුවට ැබිල්ල නෑ ඒ කියන එක ඔය කියන විදිහට තමයි සංක දසම සසු දසකෙත් අපිට වෙලා තියෙන්නේ එදා සහනදා හිතත්වයට මයි අරගෙන තියෙන් අප අපි ගන්න යෙන්වලින් අයගන්නේ අපි ඩොලර් වලින් අයගන්නේ ගන්න කොට ඔබ දන්නවා අදතිීන රුපියල බල්ද වීමතු ොක්ද සිදවෙන්න කියනෙ තරම මේ අය ගැනීමමතර අවරධ්‍යහලයක්ම පි නව කියනෙක අවු හතලක් නට න්න කොද නති අපි කොහෙද නවතින් මේ අය බරතාවේ මම කියන්නේ මේ ජයග්‍රහණයට අපි මේ සියලුම කොන්දසුට යටත්වීම තුළ විතරක් නෙවෙයි ඔබ ඉන්දියාව ජපානිකෙන් රටවල් එක්ක මිත්‍ර සීලි බාවය මේ වරයි ශේතක ජාත්‍යන්තර ව්‍යාපාරය මේ ව්‍යාපාරය ගෙනියන්න දිරියට ඇයි මෙතැන්ට මේ ආකාරයට අපි ක්‍රියාත්ම කරන්න ඇයි කියන සාධකෙකුත්තිනීම. ඕ අපි එතන්ට එම ඇම තුරයි. දැන් අපි දැන් ඔබතුමාලා දෙදස් විස්සට පෙරාතුව විශේෂ මේ ගිවිසුම්ම අත්සන් කරහම ඔබතුමාල කිව්වා මෙන්න දේශී සම්පත් විකුණගෙන කනවයි කියලා. අපට ඕනා තරම් ඒ පිළිබඳව හඬඩ පට පුවත් පත්වාර්තා ඉදිරිපත් කරන්නට පුළුව. දැන් අද ඒ ප්‍රතිශ්තයෙන්ම යුතුව ඉන්දියගේආදානි සමාගම සමඟ ගනදනු කරදදි කියීම. විකුණනේ ආයෝචනය කනගේ මන්දන කළතුර පැත්ති නතාව පාවිච්ච කරනවා ඇති අර කණ්ඩෝුන හම කබර ගයත් තල ගොයා කරගන්නවය කියල පහරන ඒ වගේ කක්දමතු තුමාම නෑ කළුතර පැත්ති තරන්නේ කන්න ඒ තම හලන මක ඔබතු තාල හ ම කිය තින ම කිය න පාලිමෙන් වෙච්චතරම යගේ බාදල ම කියලතිනවා. ප්‍රශ්නය තියෙන්නේ සංක මෙතන බොහම පැදිලිව මමාර මුලින්කෙව්වා එක රජයයක් කැසිරීම තුළ තම අනිතරජ ගැන හිතන සාපේක්ෂෝ බලන්න යන සාපක්ෂෝ බලීමි අපි කි්වා අපි අපි කිසිසේත් දේපාල විකර ගන කනයක් නෙවෙයි අපිම කරන්න ඉඩතියන්නේෙත් නෑ කියලා මම පැදිලිව ඔබට මතක් කිරීමත් කරන්නන්නේ මේ මේ ක්‍රියාදාමය තුළ දෙදස් පහලවේ ජනවාරි අටවෙන්දට පෙර දැම් මේ අපි කතා කරන්න අපේ නාවිකෂේත්‍රය වරාය ගැන ඒ කෙරේ අපේ තිබුණු අනාගත සැලසුම් ටික ප ලක් කලතිට නාගත සැසුම් ටික යහ පාල්‍ය ආණ්ඩු ආවට පසේ සැලසුම් සම්පූර්ම වෙනස් වෙනවා. අප දෙදස් දහන මේ තමයි අපිට මේක හම්බවෙට ඒ වෙනස්ජ වෙනස් වීම තුළ ලැබන ප්‍රතිපාල තමයි මේ හම්බවේ දෙදස් දෙදස් පහලවට පෙළ මට විනාඩි දෙක් දෙන්න ඔබ ප්‍රශ්න හනක මට විනාඩටික් දෙන්න හම දෙක වෙනස් වුන ොක් දෝගල් ලඟ වැඩ පිලක මට පොඩක් දෙ එක ඔබතුමා සංක දෙදස් පහලවට පෙර හිදරජ පක්ෂ ජාතුම දස් පහය ආ්ඩුව භාරගෙන ඊට පස්සේ යුද්ධේ ජයග්‍රහණයකිරීමෙන් අනතුරුව අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරය සුදුමක්තුරු විසින් අපිට හදලදීපු වරායක උරුමයක් එක්ක අපි කියන ස්වර්ණය යුග යක්ක්්‍රීම් අපේ ලිත්තතුළ මුදරිම ත්තුමාම ජය බලු පරියන්තය ඒ ගැන කියලා එතන එහාට දෙද පහලොවෝ වෙනකං මේ වරායිෂේත්‍ර අපට මොනවද තිබුණේ අප තිබුණ පර්යන්තය එකක් ේ ජය බහලු පර්යන්. අනි තක සි පර්යන්තේ ටි පර්යන්ේ ජි පර්යන්තේ. ගමුර ද හතුනක් තිීන කන්ටනස් හර්රදහක් පටෝගන්න පුළුවන් ෆීඩ වෙෙසල්ස් කියල කියන ඒවතම අපට එන්න පුුව තත්ව ඇතිබ. එදා මහින්ද රජ පක්ෂ ජනතිපුතුම විශේපාර ඇමතිවරය හැටියට. එදා තිීදුවක් ගත්තමන්ගේ රජයමතිවරයහයටට තිීදුවක් ගත්ත මේ අපි නාවක ක කියේදස්ථානය ක න්න නැතුම එක තින්දු අක්ගන්න. තු මයි ොමලියෙන් තුන්සීියක නයක්කාරගෙන. දියකඩනයක් හදනෝ කිලෝමීට පහයි කිලෝමීටබීටර් දෙසීයක් දිග දියකඩනයක් හදනු. ඒ දියකඩනය හදපු එකෙන් දිියකර්නය මෙතන තරෙනවා බොම පැහැදිලිව මේ තියෙන මේ දියකඩනය අපි හදපු දදිියකඩ්නේ මෙතර පොඩ්ඩක් මේේර පරාම පෙන්නුවොත් මේ දියකඩනය අපි හදනෝ. එදා මේ දියකඩනය හදලා ඊට පස්සේ සංකාපිට පුළුවන්කමක් නැහැ තව අපිට ණයක් ගන්න මොද හේතුව අයබරතාව වැඩි. එදා අපි ආාධනා කරනවා මේ ට්‍රමිනල් එකක් හද පර්යන්තයක් හද එකට තමයි සයි සිි පරයන්තය කියල කියා. එත සයි සිි පරයන්තය හදන් අප රාධනා කරාම එතැන්ටනවා චීන සමාගම. එක ලැවිල්ල මාස විසි හතරක් ගඇතුර. දොලමියෙන් පන්සියක්ක් වෙදන් කරලමසියිසිි පරයන්තය හදනවා. එදා කහොමද මේක සංකවනේ දැන් අප පනසෙක හත ස්්නය ගැන මේ අපේතර්රගේෙතිී සිි පරයන්ත සම්පූර්මායෝජන කරන්න කවුද යින මචන සමාගම. කො $ො පන්සසිියක් ආයෝජනය කන සයට පහළවක කොටස් අපට සයට අසූ පහක් හින සමා අරු තිස් පහගින් සම්පූර්ණනම සයට සියම අපට එතකොට මේක ගැබුරර මීට දහටයි දනමය මේ සයි සිටි පරයන්තේ ගම්ඹුරු. ඇතුව මේකෙන් තමයි මද වෙසල් සෙන් යෝපලයින්ස් හර ඒනම් මදවවෙසල් සෙන් ර ඒක කටන විසි අර දහක් ගේෙන. මේ මේක එදා මෛන්ද රජ පක්ෂ ජනාතිපුත්තුවවා මේ තිීන්දුව මේ දියකඩනය හැදුවේ නැතිවඋුණහන. මේ සCT පර්යන්තේ හැදුවේ නැතිවඋුණනං අදිහිට පවාර J. පර්යන්තේ සේජිරි පර්යන්තට ප්‍රශ්යක් පෙර.ඒ ප්‍රශ්නය වන්න අපි ප්‍රතිාපණයනෙ. අපේ ව්‍යාපාරය සිය සෙන් සයට දාහතා මාරක් ආනයනෙ අපනයිනෙ. සියට අසු දෙක් අසු දෙකා මාරක් ප්‍රති අපපනයිනෙ ප්‍රතිපනයනෙෙන් සියට හැත හයක් අපිඉන්දියාව නමයා ආමාරක් බංගල දේශ. එතකොට මේක හදපුනිසා තමයි අද අපේ ප්‍රතිාපනයට හේතු සාධකයක් වෙලා තිය. ඒ නිසා තමයි අපි පටන්ගන්නේ නැගීට පර්්‍යයන්තේ, එදා නැඟිට පර්්‍යයන්තේ අපි විසින් ආරම්භ කරන. මීටර් තුන්සිය තියක අප අපි හදලා ඉවර කරන පර්්‍යන්තේ කොටසක්. ඒ පර්්‍යයන්තේ කොටස හදල ඉවර කරන කොට සංක අරපත්තෙන් අපි හදනවා හම්බන්තොට වරාය. අපි පරපතෙන් හම්න්තො වරය හදන මං කිවේ අද පහලට පස ගත්තු තිීන් දුට. මේ පර්වයන්තය හදල ඉර සියයි නැගනීර පර්ව්‍යන්තේ මීට තුන් සියතිහ කොටස හදල ඉවර කල්ලා දොඹ කර තුරාගුත් අපි අනවූම් කරන.ඒ දොඹ කර තුන ආපුරජය එවලම අවලගු කන් අවලංගු කරා කියමක මකක්දලගට කරද නිරජේ තව දොම කර තුනක් ගෙනාවනක් ඒනම්ර නැගනිට පර්යන්තේ එදා යිං පොඩ්ඩ පොඩ්ඩ ක්‍රියාත්මක වෙන නේ නෑ. නැගින පර්යන්තේ හදබූටි කර හෙම මූුණ එතකට හම්මන්තොට වරායි අපි සම්පූර්ම සියල සියයක් අපේ වරාය. අප ංකරම් පැසි මේ තව කටේන පහසුකම් ටික මෙසිියල්ලටම ආයෝජන කලාපයක් කරර ලැසිකර. එතකොට මේක චීනයට දෙනවා. එතකොට මේ චීනට දෙනොට අර අර අපේ මාෂට පලෑන් එක අපේ ්‍යාර සැලැස් මේ එක කොටසක් නැති වෙන සම්පූර්ණම. එතකොට නැගීර පර්යන්තය අවුරුදු පහකට පස්සේ වෙන අතර තුර මේ ගියසුම්ලට යනවා. මේ ගියවුම්ගේ අපිදන්න දැන් අතාරම ියසුම්ර හොඳ. දැ විසුමට ගේ තු ඔබතු මා ම ගිවිසුමට එලබුණහම ගිවිසුම උල්ලගන කිරීමක් ෝ ගවිසු මගහරයාමක් කරන්නට හැකියාවක් නැහැගේල. මං බතුමාට කියන්නද ඔබතුමාලගේ රජය විසින්ම එම ජාතන්තර ගිවිසුම් නොතක හරපු අවස්ථා කහිපයක්. එල්ලාආටි සැහැල්ලු ගුවන් දුම්්‍රිය මාර්ග පද්ධතියේ සම්බන්ධීන් එලිම ගිවිසුම ජයිකා යතනය සමගින්. ඒ දැන් දිියරුල් තියන එක එම ිවිසුක්න ල් ට ව්‍යපෘතිය නෑ ට පස අපි මMC විසු මිලනියන් ල්ච් ෝපරේෂන් විස්සු ඒක ඒක පිළිබඳව ඉදිරිපියවර ගන්න ඇතුව ඒම දියර වෙන්නට ඉඩ හැරිය. ඉට පස්ස අපිටත ල එක්සත් ජාතින්ගේ සංවිධානය මානම හිමිකම් පිබඳව තිබෙන් අවූ ගිවිසුම තිහ ඇලෙරක් එක කියන එක. ඒ එකරටක් නැවී ජාතන්තරය සමගින් එලිම කිිවිසුමක් ඒ එකට අමරිකාක් ජනපතදය පවා සහයෝගයේ දක්කොපු ගිවිසුම. ඒකන් ඔබතුමා ඉවත්ව වන ප්‍රකාශත වන්න. ඒ විතරක් න ඒගේ කිය ඔ දංක මතල ගුවන්තොට පොල මේත් මේ එකතමයි රජයක් කැටියට අපි අන්සතු කරන්න. නැත්තන් අපට අපිට අපිට ඩොගල පෙනවන අපේ ස්වාදීනත්වයටට ප්‍රශ්නයක් ක වන හමකින් අපි ප වත්වෙල ද.ඒ ඒ පෞුෂ ඒ පෞර්ෂ ීතකම න ජැටට දියවෙන්න හරියට හරි සංක. ඒ ඒ පවෞරුෂවය අර ගිවසුම මතම ඉදග ෙවෙයි ම කතා කර. මේ ගිවසුම තෙක්තර සාධකයක් විතරයි. ගිවසුම එක්තර සාධකය මේ ව්‍යාපාරය ගන හිතන්න වෙනවා සංක. මේ ව්‍යාපාරය මේ අපි මේ නාවිික ශේත්‍රයේ මේ ව්‍යාපාරයේ සංක, කායික්කද මේ ප්‍රතිාපණයනය කරන්න අපි ප්‍රතිාපනයනය කරන්න ඉදියාවත්තෙක් ඉන්දයාාව අසල්ව ඇසි තමයි බංගල් දේශය එතකොට හැටහයක් එතන සියයට නමයාමාරක් බංගල් දේශය එතකොට යම් විදිහකින් අපි මේ රටවල්ෙක්ක මේ කරන ්‍යාපාර්රය අපි යම් අපේ දඩක්බරකමක් මත එමනත්තැන් අපේ තින වෙන තේතුවම් මත අපි ඉන්දියාව අපි ගණන්ගන්න නෑ මේ ගියාණ්ඩුව අස්සංකර අපට ඕනේ නෑ අපි එල්ල දා නිකාවද මේ කරන බිසසගේ කොටස . මන් කියනදේ සංක හොඳයි හොඳයි මට ඒ ඒගේ ඒ තැනදී නිකන් බොතුමා නිගන් අස්සර නයිද කියල හිතේනවා නෑ හොදට හයි න්න හර අපට පො ි ර . ඇතුමාර ප්‍රතිෂතදක ඉකිදිරිපත් කරනන්නේ ගරුවඇම තුමන සට අසූ දෙකසාහ සයටට හැටහය දැන් මේ ප්‍රතිශ්ත දෙක පෙන්වලා එකන අපිව බය කරනවදින් ද ඔබතුමා හිතනවාද අදානි සමාගම කියන විදදිට මයි ලොක සියලුම නාවුක සමමාග මටියයුතු කරන්නෙේ ඔවන් කිවොත් අපේ වරාට එන්නෙට එැපැයිගේලා ඔවුන් අපේවරාය වර්ජනය කරයි ඒවගේ ඒ වගේ හැකීමක් තියෙනවාවද. නැහැ සංක එහෙම බයකිරීමක්කත් මේ රටවල් රටවල් අතරතිෙන ්‍යාපාරවලදී යම්බදි සමහර මත ඉදිරිපත් කරන්න හද නොම ඉන්දියාවයි චීනය අයි අතර ලොකූ ප්‍රශ්නයක් තියනවා කියලා. හැබැයි යද කොළඹතින CCT පර්යන්තේ වැඩිකොටසක් ඉන්දියාව එක්ක තමයි ගනුදිින්ුව තියෙන්. ඒක පැත්තකි. එහෙම කිසිසේත්නෙවෙයි අපි මේක බලන්නේ මේ භ්‍යාපාර ෂේත්‍රයේදියා බලන්න විදියට. මොකද හේතුව සංක අපි වැඩිපුර ්‍යාපාරය කරේ නැගනහිර වෙරලත් එෙක්ක ඉන්දියයාල්. බටහිර වෙරල නෙවේ බටිරවෙරලත්ෙක අපට කරන්න බැරිවන්න හේතුවක් තියෙනව සංක. ටිහිරවෙල්ල තුන මුද්‍ර වරායි. උන්ද්‍රවරාය මිලියන දහටක් මීට දහටක් ගැමුර වරායි මේ අපි හා සමාන එකකොලො කරන මිලන හතක හලු අපි වගේම හොළඹ වරාය වගේම කරනවා. එතකොට බටහිර අපට ඒ ව්‍යාපාරය නැතිවෙන්න හේතුව. උද්‍ර වරාය නිසා මේ ටර්මිනල් එක නිසා යුරෝපොලින් කෙලින් මේේන ප්‍රතිාපනය නැකවශනය අපි ලඟටය මෙතන හරහා උන්ද්‍රවරායට රිජුවම ඔවුන් මදවසල්සෙනවා. එනිසා තම අපට ටහිරවෙරලේ අපිට නැත්තේ ව්‍යාපාරය ත ඔන්ගේ අපි කරන ව්‍යාපාරය තමයි මේ වන විට ඔන්ගේ නැගෙනිහිර වෙරලත් එක්. නැගිහිරවෙරලේ ඔුගේ දම්්‍රවරාය විසාක පටනම්තියනවාට්ුල්ලිතිනවා නර්තිීනෝ ෙ අයිතින මේවත් ගැඹුරු වරායවල් නෙමයි ඕ මෙ සජම්වරායතින එක නක සැතතුන් දෙසියකට වඩා ඇතින්ති සෙන්ජම්වරයගොලො දැන් එක ඩිවල ඔවුන් දියුණු කරමින් යන වරාය යම් විිදිහකින් මේ කියන අපි මේ අර කියන දැ සහල්ලට මන්දක් අපේ ෘතය සමතිග හිල්ල ඉන්දියානු තානාපති ඉස්සරහපිට ඉන්දියානු බහන්්ඩ. වර්ජනය කරන්න ද අපි කරන දෙවහල්න ඉති ඒවාගේ දැන් යම්ද දෙවල් කරනවානි ත කරනකොට දැන් හම රටකටම තියනවානන්නේ අභිමානයක්ඒ අභිමානයක් එෙක්ක සහමේ ව්‍යාපාරයක් එෙක්ක යම් බිදිහකින් ඉන්දියාවට ඒකම ැහුුණ ම යම්ම් ඒ ඇහුුණ තවතැනක කියරවා රජයකට බෑ ශිපින් ලයින්ස් හසුරුවන් රජයකට බෑ ඒක ඉගුල්ලු වෙනවා වරාය තරණ කරචීරඒ කරණ දෙකේ ද සංකම කියන්නේ මේ නැගෙනහිර වෙරලේ ඉන්දියාවේ රජය එහුන්ගේ පෞද්ජලික සමාගම් එක සහ ජාත්‍යයන්තර අනිකු සමාගම් එක්ක එකතු වෙලා මෙතන ගැඹුරු වරායවල් එකක් කෝ දෙකක් නිර්මාණය කර ගත්තොත්. අපි මේ සයට හැටහයි ප්‍රතිාප්‍රණය කරන්න කාට. නැතැන් ඇමතුතුන මුහුදු ප්‍රධාන මුහුදු මාර්ග ඇතට ගිහිල්ල ඔබට ගිල්ලා යායුතු වරයවල් වලට මොකට ද අවධානය යොමු කරන්නේ. ප්‍රධාන මුහුදු මාර්ගේ පිහිටා තිබෙන කොල්ලඹ වරාය කරෙහි ඔුන් අවධානය යොමු කරගන මේ තරම් උනන්දුවකි නිින්දාව පසුවන්නේ ඇයි කියෙනෙ එක අමුතුින් කියන්න ඔන්නන ද ඔය බුතුමා සඳහන් කරපු නාමලයකනය තිබෙන කිසිදු වරායක් ශ්‍රී ලංකාව සමගින් තරන්ගේට එලබෙන්නේ නේ වඩාත් ශ්‍රීණිකත කරින් සලකහම ඩත් කාරය බහල වරායන් පිළිබඳව ලයිස්තුව වැලුවාහම අපි විසි දෙක පලබනි විස්සම ඉන්දයානු වරායක් ඇත්ත නෑ ඉතින් ඒ පිරිිඳව සලකන්ඩවත් කරන්නව ො නන අප අතරම මේ වෙලාවනාස්ත කරන ගත්ත පානය නම හිතන්න බෑ සංක අපි විසි් දෙකට ආවෙත් මමාර සංකට කියපු මුළ කාරණය හින්ද. අපි විසි දෙකට එන්නේනෑ අපි මේ දියකරනයක් අදන්නතුව ට පරයන්තය හදන්නැතුව අපි හිටියන අපට එන්න බෑ විසි ත් කතාවේකයිඒ ගත්තු තිීදුවක් නිඒ ඒ හින්ද තම අරවෘතය සමති සහ කරන ඇැති තුමා ම හින්ද රාජ පක්ෂ පටන් නවත්ත පුතනින් පටන් ගන්්ඩ. ව නිල් ක්‍රම සිහන ත නින් පටගඩපගේ හරියට හරි මහිද රජපක්ෂ තැනින් පටන් ගන්න නං ෘර්තිය සමිති වල නුත් ම හනවා අවරුදු පහක්තිස්සේ ඒ වරාය හදපු තැන දොඹ කරතුන නැතිව රැලේ ඇවිල්ල ජැටියට වැදිලා ආපවු රැලේ යනකං අවුරදු පහක් බලාගෙන ඉන්නකං මේ සටන එදා ආරම්භ කරම් මොකදවෙන් මේ සට නාරම්භ කරනං අද අපි මේ සටන ජයගධානය කරපුය බවට පත්තනවවාඒ සට නාරම්භ කලලා නෑන? එන හමන්ත ින් ට රග ල තිය මහ මහන හෙද කල්ල තියෙන කියල මහන හුන්ගේ එක දයක් රනන් ගති සංක දොල මලිය නමසේ හත්තතුන කම්මබන හම්න්තර වරය විකුුණල අම්බන්තර රා ිකුල්ල හම්බන කොට කැබිනට පත්තරිිකාක්ක දිර පත්වන ෂේ ාය තිරයා රායට නයගැිය යුතු දැදක් වරායගත්තු හයි අප බාරගන්න එකි ගෙවන රට කිවේ හ ක් ගව. එක ොල්ර එකක් ජවලන. අරි ෙවෙන් ැතිව වනානම්ම ෘතය සම්මපති වලටත් මේ වෙනුවෙන් කැපනයට තිබුණ කියන්න. අර දැන් නවත් අපි නවත්ත පුතන තිනවා මේ නැගට පර්යන් කොටසක්කාදලා එත දර දැම් මගේ ලක්කංට පන්සිේ අනුවක් යෝඕනේ අර දොලමලියින් නමසේ හැත්ත තුනෙ. අඩුගානෙන් ඒකෙන් යම් කොටසක්හරි දාලා මේ පර්්‍යයන්තේ වලරන මස විසිහතරකගේ මේ පරයන්තේය සම්ූර්ණවර. බ ෘරති මති ට ෝද හම ජාතික පක් හර හ ම හ න තුම පත්කරන් දරද ද ෘරති සමති තු ද ග න ම පන කරකා නමට බෘරතිය සම වනවා. මේ ෘුතය සමතිවලින් මහන්න මේ පෙනී සිටීම පෙනීන්න තිබුණේ එදාි හම්බන්තරව වරාය විිකරුණන කොට ගිහිල්ල හිරගවල්ලතු ටිය සංක දෙේ දෙකේ පොළුවලින් ගැහුව මමයි කුමාරවල් ගම එදා හිටපු අපේ දිස්්‍රික්ක හිටපු මන්ත්‍රීවරය වැසිකිල්ලියක් ඇතුළට දුවල තමයි බේරුුණය ඒතිහාස ඒ අරගල කරනකොට හම්බන්තොර වරාය විකුණල්ල එනකොට අපි දක්ක කොළඹ වරාය ඇතුළේ වරාය ඇතුළේ සංගී සදර්ශනයක් පවත්වර ඇතිතුමා ඔයසිම සියලුම දේල් වවැල්ටර්මාමන් කලංකවා වගේ ඔය සියලුම කර්මයන්ට විපාග ලැබුණනේ අව ජනතාව කතිරේන්නේ සඳහා විපාක ලබා දුන්නන් අපි එතන ඇයි හිරවෙන්නේ ඔබතුමාලාව පත්කරන්නම මේ රට ආදරය කරන මේ මහ පොළවට ජාතියට ආදරය කරන මහා බලවේගයක් නිර්මාණය කරන්න දැන් ැන් දැන් ඔය සියලුම කාරණාවලින් ඇමතුතුමින් හිතෙන් ඇර අර සින්දුවත්තියන්නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා හාමුදුරුවනය කියෙලකොත් හාදුුවරමකති කියැ ලාා අදානික කියන්නේ ඉන්දයාාවේති බිච්ච ජමල්ලා නේරු වරාය නැති කරලා එයාගේ වරායක් බිහිකරගත්ත කෙනෙ තමන්ගේ රටේ ති බිච්චේ වගේ වැඳගත්වරායක් නැති කරලා කොම්පැනියට අයිති වරායක් ිහිකරා නං අදානේ අපේ රටේ මරායක් අරගෙනමුොක් කරයිද කියලා හිතන්න බරිද ප යාඩුවට මේ අපේ රටේ චාති ඉරණම තිරණය කර අවස්ථාව. අතිද විරුවන් හැටියට මේ රටේ. නම් ලියවනේ පාවතුන්නු අය යටත එක්්චයින මේ ආරක්ෂා කරගත්තු අයි. ආරක්ෂා කරගැනීම සහාපි හැම මොහතකම වෙහෙසෙන්ටඕනේ රුණනාාගල ජාතප තිතුමනනි මේ හඬේ සැබෑ අතාර්ථය දකින්න. එදා කොප්පෑකඩු හහාමුදුරුව හමුරනේ දස දරෘ හින්ට උදවකර පහන්තුරුගෙනෙ කැට ියවනේ ඉතිහාස පපතේ නොවරයුගේ. ඒ නිසා අබේ තිස්ස හමුදුරුව. මේ ඉතිහාස ඇතුළේ ලංකාවටති විිච්ච. වराජ කියය සදා කාලි को इන්දियाාවට පවදන යුගේ පාලකයම් बීක හාමුදුुරුරු කියැලිය වෙනොන හාම්දුරුණණේ ऐතිහාස से අප ොකද කියන්නේ ඒ හස කොටස්කරුවෙන්ට පිලස්න. ජනතතා විරෝධය ප්‍රබලයි මා සංගලත්තය විවරුන්තයි තරුණ කර ආදරින් කියන්නේ මේ අතහරදාන්න ඉතාම සංවගේෙන් ඉන්න කාලපරිච්චේද ැළදා හාමුදුර වහන්සේ දළදා මැදුරු රකි නොවගේ නැගෙන හිර පර්්‍යන්ත රකින්න අප දීපත්ව යතුයි. මෙරට ආරක්ෂා කලේ අවරුදු දෙදදාස් පන්සිය පැරණි පක්ෂ දෙක. එතමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. එත් පක්්ෂ දෙක විනාස කරේ කාලකන්නේ දේශපාලන. විපාක් විදිින. න හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්ය ඉන්ඩියන් කාරය චීන රට සතුු කරන්න මහන්සිගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද උත් සහකරන්න. ඔබතුමාට උන්වහන්සේලාව මතක ඇති. කොරු දේසි විරහිතව ජනාධිපති ජයග්‍රහණය වෙනුවෙන් මහ මැතිවරණේ තුනෙන් දෙක බලය ලබාදීම් වෙනුවෙන් උන්වහන්සේ කතාර උන්වහන්සේලා ශ්වාසය පලරා. රටේ ජනතාවගේ ජාතික සම්පත් ඔබතුමාලා මුරදේවතාව විදියට ආරක්ෂා කරකිලා ඒ ේදනනේදක ගෞරණය ස්වාමෙන්න් වහන්සේලාට ඇහුන්කම් දෙන ඒ කියන දේවල් කෙරේ වැඩි අවධානක මුකරන රජයක් අපි එක බොහම පැහැදිි වතක් කරන්න ලොන් මම ඇල්ලේ ගුණවන්ස හාමුදුරු මදගොඩ අබේතිස්ස හාමුදුරුඒවගේම ත්‍රයිනිකායක මහනායක හාමුදුරුවරු සංග සභහාව හම නායෙක් ස්වාමින්න් වහන්සල් ළඟටම ගිල් මේ සම්බන්ධයෙන් පැය කාමාරක් පැය දෙකක් මේ සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කලා එ පස්ස ඊළගේන ඉදිරිපත් කරපු කමිටු වාර්තාවල්ලාම අප හන්දුන එකකත් ඉදිරිපත් කරන පර්ලිමෙන් තුරත් මේක ඉදිරිපත් කර බොහම පැහැදිලිව කිව මුදුට ස්වාමෙන්න් වහන්සලාගේ ඒඒ ඒවා ඒවට අප ඇහුන්කම් දෙනවා හැබේ ඇහුන්කන් දෙන්න ගමන් අපිට යතාාර්ථ ඇත්තක් ජීවත්ෙන්න්න වෙන ජර්තක සමහර තීන්දුු. සමහර තීන්දුු අපි ගන්න තීන්දු ජනප්‍රිය තිීන්දුු ගන්න පුළුව. දැන් අපි දන්නයි තිහාසේ මේරටේ එහම ජනප්‍රිය තීන්දු ගත්තු අවස්ථා බිල ීරු යම්්‍යමවස්ථා ර අපි දක් එකකසරේක ප්‍රේම දස ජනනාතිිපපුත්තු මාර ඉන්දියන් හමුදාවක්. ජනප්‍රිය තිීන්දුු යම්විදිට වෙනවානේ. ඒ ජනප්‍රිය තීන්දුුව සමහර වෙෙලාබට ඒ වෙලාවට රටට ඒ අයට හොඳයි. බඒ ජන්‍රිය අපි ජනප්‍රියත් වෙන ගමන්ම ඒ දීර්කාලීනව ප්‍රශ්නයක් වෙනවා හ නගින් හිර ජැටිය දුන්නත්තම් පරිපපුදයි දුන්නන නෑ සි දාන්නන්නේන නැගෙනහිට ජැටිය හදලා ඉවරවෙන්න තියෙන්නේ හරියටම අවසංවෙන්න දෙදස් දාසේ වෙනකොට ඉවරවෙන්නවා. දෙදස් දාස දෙදස් දාසේ දස් දාහතේ ැගිරිව ැටිය සම්පුුණු ඉවරවෙන්නවා මේ ්‍යාපාරය තවතනකට ඇදගෙන නොයන්න. කොට ඒ ජැටී අවසංකරගන්න බැරිවෙේ චපි දැක් දෙදස් විසියකමලකංගවිිල්ලතිීර. දෙදහස් විසියක ඉඳගන්න තවත් තවුරදු පහකට මේක ඇදගන්න ගියොස් සංක අපි මේ ව ජැට මේ නැගනින පායන්ත හදල වැඩක් තිද බිස ක නැතු නොත් සංක දැ අපිගේමු මේ පරයතුන පරයන්ත පහක්තින. ඒ පර්ණයන්ත මොනවහදල වැඩක් තිද බිසග නත් කඩයක් දාළ වැඩක්තිේද ඒ ්‍යාපාරයට අවශ්‍ය කන පරිබෝගි කියය නැත්ත. තට මේ පාරිභෝගිකාව රැක ගන්න මේක අපි භ්‍යාපාරික ඥානය මේක දයාබලන්නඔඕන් මට මට ඔබතුමා පැහැදිලි කරන්න අපේ වරාය අධිකාරරියේ කළමනාකාරිත්වයෙන් හිටියහාම එන්න ඇති පාරිභෝගිකයා අධනි සමාගම කළමනාකාරිත්වයයටතේ කොහොමද වරායට යුම්වෙන්නකේ. මම වරාය අධිකාරියේ කළමනාකාරිත්වයට කිසිසේත්ම වැරදි සහගතලයක් කියනවා නෙමෙයි වරාය කළම නාකාරිතවය හොඳ බුද්ධිමාත්. ඉංචිනේරුවෝඒ වගේම බුද්ධිමතුන් ඒවගේ මානෙ කුස් සියලුම නිරදහරින් පිරිසක්.තුමාල් ඔබතුමාලම වාධිකාරය සභාපතිවරයා විදියට රටම පිළිගන්නා වීරවරයක් පත් කලා තියෙනවා අප හිතුවා ඒතුමාට ලොකද දෙයක් කරන්න පුළුවන් කියලා ඔපතුමාල තුමාල විශවාස කර කිසිත් විශවාසයක්න සභහපතිවරයා මගේ උප සභාපතිවරයා මගේ අධ්‍යක්ෂේ සියල්ල ගන කිසිම ප්‍රශ්නයක් නවෙයි තියන්නේ මෙතන. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අපි වරායක් අපි වරායක් ගුවන්තොටු ආර්ථක මරුමස්ථාන කියරන්නේ අපි කියන්නේ උගක් වෙලාවන්න මේ මොකක්ද බලාපොතු වවෙන්නේ සංකපි මේ මෙවැම් බලාපොත්තු වවෙන්නේ අපිම ආදායම් ලබ අපි මේක බියදන් කර ගැනීම ද බලාපොරොත්තුව ට රටේ බලාපොත්තුව එක නෙවේ ගේ පෞද්ජලික මතය. බලාපොරොත්තුව ආර්ථික මරුමස්ථානයකින් අපි උපේන මුදල මහ බාණ්ඩාගාරය හර සෞඛ්‍ය ෂේතුලයටට අධ්‍යාපන ේතුලයට යටිතල පහසුකමට දැ ඒවටන අපි දෙන්නඩෝන් ඒවට දෙන්න තරම් තත්ත්වයක් මෑත ඉතිහා මේ අපි ඉතිහාසේ දයා හැරී බැලුවම මොකද සිද්ධ වෙලාතිී. රජයෙන් රජය පත්වන කොට දේශ පන්ම මේ කියන හම රජය කට පත්වන කොට අපිට දරාගන්න බැරි ඒවක පිරිසක් වැඩි කර ගැනීම ඒවගේම දූෂණය නාස්තිය මෙසිියල්ල ක්‍රියාත්න කලා. ඒවගේම අපි රජයක් හැටියට රජයේ රාමුවක්ඇතුනේ තමයි ව්‍යාපාරයේ කරන්න සිද්ධ වලාතින්. අපි බිස්සස් පෑන් එකක් කරන්න. නමුත් වරායාධිකාරහයට අපිරල තින බිස්සස් ප්‍රෑන එක. සමාගමක් කැට කලති බිසස් පෑ එක. Gට සමාගම කරලති බිසස් පලන එක ජත් එක තුනක්. එක ක්‍රමපේජයන් තුනක් ඇයි හේතුව සංක. අරගොල්ලන්ට නීති ජීත රාමූලෙන් පිට ගිල්ල පුළුවන් තමන්ගේ ්‍යාරයේ ගේ යන්න මාක ටින්ංවල අවශ්‍යකන වැඩ පිළිවල කරන්න ඇදැ ඇමතුමා දැන් පසුගිය වර්ෂ කිහිපේ තුළදී රටේ පාඩු ලබන ආයතන ලයිස්තුව පිරික්ෂුහාම වරායනෑ දැ නැගිනිිර පර්යන්ත ැතුවත් වරා ලාබ ලබනවා. දැන් එහෙම වරායේ කළමනනාකාරිතුවේ තියන වරා අධිකාරියටයි නැගිනිර පර්යන්තය කරගන්නඩ බැරි. සංක මොනමුර වරායක් නැතුව ඒ ඒ මොන දත්තලේකන අනුවද. අපි දිගෙන්දිකටම ලාබ ලබනවා කියන අපි නය ගෙවල ඔක්කොම කරනකොට අපට කියන්න පුළුවන්වෙන්න කොමද කියන්න පුළුවන් වෙන්න ඔබතුන් කිය ලාබ ලබන්න හ ම මං ඔබට සංකයාලය කරන්නුව පෙන්න්නන්න. මං එෙන ආදායම් මාර්ගිකත් පෙන්න්න පොම පැහදිියංක මේ පැද කරුණු කරන අපි මේ කතා කළ යුතුයි මද හේතුව සමාට ඇත්ත තිත්තයි. ඇත තිත්තයි නමුත් අපිතා කරන්න වෙනවන ඇත. තියන තත්ත්වේ දැන් අපි ්‍රී ලංකාව වරා ධකාරයේ හැටියට ගත්තට පස්සේ මෙ දෙදස් දහ අටවර්ෂකය ආදායම් විය දම් සම්බන්ධය සංක ආදයම් ලබන ක්‍රමභේජන්ති නව හතරක් අපිට වරයි අධිකාරයරයි අධිකාරයෙ කළ කිවට පසේ වරයි අධකාට තමයිය මේ ට පර්යන්තේජට පර්යන්ත මේ ක්කොම එක එකතුෙනවා එකට එකතු වනට අප ආදායම් වෙන් වශයෙන් වෙන් කල්ලා ගත්ත. බහලුපර්යන්ත මෙහෙමකිල කියන්නීමේ ජ පර්යන්තය. ට बिලिय දටයිමක් අපිහ කරන नाविකා नाविකාදම අපි िලියන් පහई දසම එකක් කබ ක පු ගස්ුවනම් बिලියන් देखයි වෙනත්තාද නත්තාද කලන්නේ में සංක ඔය ඇතුලේ පෞज සමාගම ්‍යාපर හවු්‍යාපर ඒ වන ලිය ය අපට එනවා එකතුව बिලिय තිස්හयाත් අප වියදම යනවා සංක බිලියෙන් හතලිස් දෙක් සහ අපි ආදෑම් ලබන හතලිස් දෙකක් අපිට වියදම යනෝ බදුවලට පෙර බද වලට පෙර ලාබේ අලාභය ගන්නකොට බිලියන් පහයි දස මහයක් අපි පාඩුවට මේ බදු ඔක්කම ගවල් මේ පැත්තෙන් අර මයින්ද මත්ත තිීන්දු ගත්තුවනුවයිසි කියලා පර්යන්තයක් හැදුව ඒ පර්යන්තේ හදලා ඒකෙන් අපට නො බිලියෙන් නමයක් දායකතාස ජට පර්යන්තැන්ගෙනවා බිලියන් පහත් එත මේ දෙකේ එකතු කරගත්තම තමයි අපි අපි මේක බලස් කර එම් මගේ අදහස වෙන්නේ මොකක්ද මේක මේ ඉන්න සේව සංකයාව ය ඔක්කොම ආරක්ෂ කරගනම මොකද අපි කළ යුතු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්න වෙනවා අ මේ ආදායමයි වියදමයි අතර ආදායම වැඩි කරගන්නක ම වියදම අඩු කරගන්න න්න එතකොට තමයි මට පුළුවන් වෙන්නේ මහා හන්්ඩා ාරයට මෙන්න ආර්ථික මනුමස්ථානයකින් මේ මුදල් ටික දෙන්න පුළුවන්. ඒ දෙන්න නං මෙන්න මේ කියන පර්යන්තක්මට හදලා ව්‍යාපාරය අඳුරගන ටිහිර පර්්‍යයන්තයටට අතතියලා ඊකට උතුර පාර්යන්තකලට ගිල්ල මේ නාවක කේදස්ථයන බට පත්කරගත්ත ොත්තමයි මිලියන් තිස් පාකට අපිට යන්න පුළුවන් වෙන්නේ මේටේන හැන්ඩ ලින්ංක කරන්නේ. මන මට තේරෙන නැත්ත ඇමතුමා මීටර් දහටයි දශම පහක ගැඹුරකින් හැබි මේ නැගිනිීර පාර්යන්තේ ලක තිබෙන නවීනතම නවකාපේගේන්ට පුළුවන් නැගිනිර පර්යන්තයේය සීට හතලිස් නොමැක් වෙන කෙනකොට දෙනක කොහොමද ඔ ඔය ශේෂපත්‍රය බැලන්ස් කරගන්න සමබර කරගන්න හේතු වෙන ගනක. සංක මම පොළඹ ඉපදලා පොළම්ඹ ජනප්‍රිය පාසලකට ගිය කෙනෙක් නෙවේ අලුතර දිස්්‍රක්කේ ඉපදිලා ගම තින පුංචි පාසලට ගිහිල් අලුතර ස්කෝඩ්ගල කොළඹට සස් අධ්‍යාපට පු කෙනෙක්. අපේ අංගවල් ලත් තිෙන්නේ දේශීත්වය ඒවා අප ඇඟවල්ලල තියනෝ අපට පුරුදුනය එහෙම විකුණ ගන කන ප්‍රතිපත්තිය පවජන පත් ඒ ඒක විශ්වාස කල තමයි ජනතාව ලක්ෂට ද න්න අප පල්ලිමේ ර හේතුව වනි. එතකොට මට සංක ම සංකතික විවාදයක් දෙවී මට සංක පෙන්නන්න පර්යන්තයක් කතිකාවට සංකගෙන් කිය උන්න වරාය විකුණනො වරාය කියන්නේ ඒ වරාය කියන මේ ශේත්‍රයේ පර්වයන්තියක් කියන කොටසක් මම විකුණන් කතා වන්න පර්්‍යයන්තයක් කළග තොර මේ පර්ව්‍යයන්තයක් ගැන් කරන මේ දැන් සියට පනස්සකයි හතරිස්ම මේ ්‍යාපාරය පර්්‍යයන්තයට අයිති රජකාරිය මොකක්ද සංක එක රජකාරිය තින පර්්‍යයන්තයකට ස පනස්සේ හදරිස්නම අපි ආදායම් බෙදාගන්නකේ එකයිති නැමොකද. ඒ නැවෙන්ගෙන බඩු ටික බන්න නැවට බඩු පටවන්. ඕක විතරයි සංක තිය ඉතු ොක්කොමටි කව්ද කරන්න ඒ දැන් අපි තු දැන් අප මේ ඉසිටි පර්යන්තේක ඉසිරි පායම්පූර් හද නැ්ටිකන නැවටි කවුදගේ ්‍රී ලංකා වරාය අධිකාරිය නාවික ශේත්‍රය ඒ මුල නවික ේත්‍රයන තම ඒ මුදල්ට හෙම පිටිමීමේ වාප්පු ගාසු හැම්ම කටටේන හකි දොලා මෙන්න මෙච් හැම කටනකි. ඒක අර නැගිලට පර්්‍යන්තේ අරයත්තක කවුල් කියලා එහෙමනෑ ඊළඟට පර්්‍යන්ත පර්යන්තය අතර තින හුවමාරුව. ඒ කෞුද කරන්න ශ්‍රී ලංකා වරායධිකාර. ඊළඟට මේරටේ නිෂ්පාදන බහන්ඩය රටකටයවාගන්න කොහොද මේ පර මේ සියලු දේවල් සිද්ධ වෙන්න මෙන්න මේ පර්යන්තයක බේවගේ නමුත් මේ කියන ව්‍යාපාරයේ එ කොටසක් විතරයි මේ සයටහශන පරන්සක ඇතර වේ. ඉට අපි ඒටිකත් කරමකු ඒටිකත් කරන්න පුළුවන් හැබයි යම් විදිියකින් අවදානම් තත්ව ඇත්තරම සසක ඔබ කියනක හරි මහින්ද රාජපක් ජනතිපපුත්තුම ජතිපතුති දරෙන් එලියට දාල නැ. එතුමා ඒ ගමන යනවිදිට මේේරටේ ජනතාව බුද්ධිමත්තු ී කටයුතු උුණනන් එදා එ නැගලට පර්යන්තය මේ තත්ත්වයම තියනවා. ඒ ඒ වරද නිරදි කරන්න නේද ජනතාව ගෝටාවේ රාජපක්ෂ ජනතිපත තුාව ගෙනාව ඉතින්දැ ඒ කරන්න කියල නේදව නතාවල්ල කාරණ තුුණහතරක් එකක් කියන්න බෑ අපිට මුගල්ල මේ තත්ත්ව එකක් දෙවනියක බූගෝලිය අනිකු ්‍රටවල් එක තින මිත්‍ර සීලී භහාවේ එවගේ ්‍යාර පට. මෙන්න මේ තුන හතර තුර එකට එකතු කරගත් තම මේ ලක්්කට යන්නඕන ජනප්‍රිය නය සංක තීන්දුව ජනප්‍රිය නෑ මේක ම හිතවා ම දන්නවා ොකද හේතුව රල්ලට යනවා ම රැල්ලට යනවා කියන්න ම එකදයක් කියන්නක සංකට මතකද කොරෝණ හැදිච්ච වෙලාේ කොරෝන හැදිච්ච වෙලාවේ රට ලොග් ඩවන් කරලා කොරෝන වැඩපාත්තන් යනකොට රටේ රැල්ලක්මතු වුණ සංක මොකක්ද. මොකටද පාල්ලිමේන්තුව. ක ාලිතු යන්න එපා දේශය සි පහැම්ම වැඩක් නෑ බාර දෙන්න බ්‍රිගියස් ලට කරනල් ලට බාර දෙන්න එක දිිස්ත්‍රක මන් දක්ක සමාජමමාධිචාලි හෙල ව් එතකොට ඒක කියලා ආපෞ්ටික දවසක් කියන කොට යම්යම් රාජ්‍යදන් මගේ අමාතයන්සේ මගේ ම අධිකාරයේ සභාපත්තුමා යෙරල් ධෑරත්නනායක් ත ඒ වගේ මේරටේ ත්‍රිවිධ හමුදාව විනයක් තියන නිලධාරින් අද යොදවලතීර. ඉට පසමකද රැල්ල හැම තැනකටම හමුදාවද ලබාසාාවනය සමහරතයට ආමිකාරයදාාල වැඩක් වෙන්නේිනේ. මේ රැල්ලටපි අව්වෙනවද. මේ රල්ල කියන ේ විදේ මහුණොත් මොක්ද සිදධවෙ. නැ දැන් න තිතුම දැන්ව හස්තක්කිමතෙක් අර දේශය සම්පත්වි ක ුණනාගන වර නද මාලි සින්දුවකුත් තේ රට කරවන්නටනම්ම සුරන් ඇතිව කට. වටිනා කියන දේවවි රටේ කියලලා ඔය සංදුී කියන පහුග ආ්ඩුවට දෙෙස් දෙවොල් තිබ්බේ මට රනිල්වි්‍රම සිංහ මහත්තය පව් කියෙ හිතෙන ඔතුමාහම කියනකට රනිල් වික්‍රම සිංහ මහත්තයට ජනතාව අර සංක කියපු බාසායම මුත්තරටි හම්බ වුුණා. එය හම්බ වනේ එක්සත් ජාතික පක්ෂේ කියන මෙරටේ ප්‍රබල පක්ෂය ලංකා දේශපාලන ඉතිහාසේ එක ආසනයක් දිනාගන්න බැරිවෙන තත්වයට පත්ව කල කන්නේ තාම වාසනාවන්ත කේදවාච. ඒ ඒ ඒ විත්ති විත්ති චෝදනාපත්තේ අගේ එක තින්න මොනාදෑමතුමා දේශීය සපත් විජාතිී කරණය පිළිබඳව චෝදන ඔබ උතුමාල ගේම වචන හම්මේ පාච්චක හැදිිලෙස. ඇයි ඇයි ඒ ජනප්‍රිය තීරණ නෙමකකේ දැන් අයිත්තකරයි ඇයි ඇයි සංක අපි ැ අපි ඇයි එක දෙයක් ඒ පවුගේ රජය මේක දැඩිලෙසම කරපු දේ තමයි හමන්තව වරා ිකුනොේ. කිය මMC වු ගේන ගගේ හදපු මත්තල ගුවන්තොට පොල ිකරන්න හදපු. තවයි වගේ නොයකුත් මේ ලැස්තුව තිබුණ යිස්තුගතකර. නමුොත් හම්මන්තොට එකයි මේකයි අතර එක සමානව බලන්න පා මම ඉල්ලන්නේ සංක මේ දෙක දිහාත් දෙවිදිහකට බලන්න. මේක දිහා එක විදිහට බැලුවොත් වෙන්නේ. අර කෝනයම්ම ඒ විදිියෙෙන්ම බැලුවොත්ත එහෙම ඒ කෝනේ දිහාමයි බලන්න වෙන්නේ. මම කියන්න පැදිල්ලෙස. ඒක නෙමෙයි අප සිද්ුව යුත්තේ. ඒක ඒක කරොත් එහෙම වෙන්නේ අපිට පැහදිල් ලෙස ජනතාවට ගෞරන ස්වාමීන් වහසට ඔක්කොම හු කන්දී ගෙන මේකේ යම් දෙෙකු ති නවාසංකව මංඟට අද කියන්න ඕන. ජැන් මගට පර්යන්තයේ ප්‍රමාදවීම තුළ එදා අපේ රජය පය වෙන කොටම සිංඟ පුරුවරාය යම් පර්්‍යන්තයක් පටන්ගන්න ඉඳල අපිදිහා බල්ලතම ඔහුගේ ැන තිීදුව ත්ත. ඔහුන්රයන්තය රම්බ කල ඔුං ආරම්භ කලා. ඒ වගේම පර්යන්තය ප්‍රමාධ වෙන ප්‍රමාධ වෙන තරමට බලපෑම් යන්න පුල ොද අපික තරගන්න වරය වලතින. මේක මේ මේ ශේතරය වකා. අපි දන්නනෑ මේ කොයි පැතර දුහ වන්නට මේ හදන්නගේ. අපේ රන්ඩුව වැඩිපුර යන තරමට වාසි. අපි බැනගන්න එක වාසි අපි අතර විවේචය කරගන්නක වා. ඔබතුමා කියයන්න මේ ව්‍යාපාරය පිටු පස. එහෙම අදිසි හස්යක් ක්‍රාත්ම කරන බොම හොඳයි එම නෑ එම ඔබතුමා කියන් සංක හදිසි හස්තයයක් ක්‍රාත්තක වන්න පුළුවන් මොකද හේතුව? ය කෙනෙක් ආයෝජනය කරලා තීනවනන්ගේ ආයෝජනයේ දී ඔවුට පේනවන යම්බිදිකට අපේ ව්‍යාපාරයට මේ ආකාරයට යම්යම් බලපෑමක් සිද්ධවෙ කියලා ඔවුන් බලන ඒකට රිජුවනවෙයි. ඔන්ට වක්ක්‍රාකාරී යම්යම් දෙවල් කරන්න පුළුවන්. ඒකැන අවබෝධයන්තින. ගත මන්දැක්ක මට අර අපිට ඩකිින්ද පර්යන්තය කියලා අප ගැෙනල්ල බාරද පුූ මංගාවත්ය පිට පත තිෙනවා මමනං. මේ පිපත්ගන මේක සාමාන්‍යෙන් ඇතිකරු ජාධිපුත්තුමා කිව්වේ අපේ වෘතිය සමිතිල නියෝජිතය හම්බෝච්වෙලාවේ ඔේ තිීනෙන හොඳ අදහස් ඉට ඉදිරිපත් කර. ඒ කිව කාරද ෘත්තිය සමති නායක ෘතියමති සි තුනක නායක තක තමයි කතාකර නෝජිතවත්තක් ඔබ ඉදිරිපච්චරන සාධරිය කාරණ සේර පනස්සක හතනිිෂ්නම ඇතුළි ඔන්කිව හොද අප ඒක තිීන දවල දිරිපච්චරන් න මේ දිරිපත් කල තින ටිකහ. ඩිකාල දෙක් තරකිවුවත්ම සංක එබන දැමක තියන දේපානල විග්‍රහය දේශපාන විග්‍රහයත් දේශපාල විග්‍රහඒ දේශපල විග්‍රහයක්තිබිය ොහැකිද දේප මාලම කියන මේ බූ දේශපාලනික ප්‍රශ්නයක් මෙතනහැලියල මේ දේශපල විග්‍රහය බලන්නොකෝඒව කරග දෙදස් පහල වස්රදී රාජපක්ෂ රජය පරාජවීමෙන් අනතුරුව ඒ ප්‍රධාන හේතුවක් ලෙස ඉන්දියාවේ මැදිහත්වීම ඔහුන් අවෝධ කරගත්ත මෙන්න ඉදිය අාවත දස් පහලුව සිර දස් හනම අතර කාලය තුළද ක්‍රමෙන් වටහගත්තේ තමන්ගේ අවශ්‍යකාරය කරවාගෙන නම් තමන්ට අවශ්‍ය රජය පවත්තා ගැනීම නොව රාජපක්ෂ රජමය හා යම් සම්න්ධතාවයක් පවත්තා ගැනින් වඩාත් ප්‍රතිපරදායක බවයි බලන්නකෝ රාජපක්ෂ රජිමේ කියනක අව සංක කොහෙන්ද ඒ විික්‍රම සිංහල ඔබතුමයි වචන එල්ලෙනෑ නෑන මඒ වචනම කියන රජමේ රජමේ කියන වචනයනේ ඔවු ඒ වචය ඔ උතුමා ඉ පස්සම නග නිර පරන්ති සුරකේ ජාතික ව්‍යපාරය වෙනුවෙන් කියලා අත්සන් තබල තියෙනගේ නම්ටික බලන්න ඔොටින් න ඒතඒමගන්නද සම රක්නේ යෝ ඉන්නවා මහ සංගරත්ය ඉන්නවා ජාතික ව්‍යාපාරවල නායකයි මේ වරත් පටලෝගනි සංක තියන්නේ මේ පටලෝගන්නක ද අපි ෘත්තිය සමතිත්තක සාච්ාරය නිලවශෙන් ජනතිපපුත්තුමායයික් ෘතතිය සමති වලින් ජතිපුත්තුමාකගේ ඔොල් ෘරතිය සමතිීම. අපට දෙන්න ඔගොල්ලන්ගේ මේ සම්බන්ධයෙන් අර ය ඔගල්න්ගේ වැඩ පිළිවල ක්‍රියාම කර දෙන්න කියනවා එතකොට අප ඉල්ලුවම අපට ලියවිල්ලක් ලියවිල්ල එන්නකාගෙන්ද එන්නේ නැගැනර පරර්යන්තය සුරකේ ජාතික ව්‍යාපාරය අපි අප ජාති ්‍යපාරය නේ දියවිල් ඒ අපට වෙනමගෙනත් දුන දැන් ඇතිතුමා ෘතය සමති විසිතුනක් තියෙන හරි විද්ධ දේශපාලන මතිමතන්ත්‍ර තින ෘතිය සමි විසතුනක් එක නමක් තියන්ටෙපේ ව ඉට පස ඕන්ට සහෝගේ දක්වන්නාව ෘතිකයන් ීතික් වරු න්න පුල රජ වද දරගේ සංගම නෝජතයකුත් අබි දක් දකපටකට ව ඉට පස්සේ ම සංගරත්නේ ජාතික ව්‍යාපාර් දේශීතයිශ ජාතික ව්‍යාපාරය වගේ දේ මකල ඔක්කොම එකතුකල නමක් ද මට නමේ ප්‍රශ්න තියෙන්නේ. දේශපාල විග්‍රහයක අපි මේක ඉදිරිපත් කරන්න කියලා කිව්වත් සාමාන්‍යයෙන් අපි කැන්ක එකයි කමිටියට කමිටියය දෙ රපෝර්්ක එනකං අපේ රපෝර්්කට අතතියන්න යන්න බැහැ ඒ ඒකට මම විෂවාය ඇතිවරයඋනත් මටදම් මට දුන්නට පස්සයි මංගේ ගැන අත් දෙනය කරන්න ඕනේ අපි ඉල්ලුවේ දන් මේ මේක අමතිවරටත් නව ගරත් දෙනී කම මට ම ට දන්න ද පූන මටුව හිටියෙන මට කමිටුව හිට ම ක දෙන්නක් න මන්න න දන්න සාමාජක දෙන්න සාමාජිකු පලවිින් දවස සාමාජිකය දෙන්න සාමාජික අමාත්‍යයන්සේ ලේක් අපේ අමාත්‍යන්ේ ලේකම්තුමා ඊට පස්ස අපේ බරයි සහපතිතුම කමිටුව න්න අමාත්‍යන්ේ ලේ මරතව පස්ස දෙලෙක්කින්න තො ඊට පස සාකච්චාවක් පැවත්තුරන. එඇත්තක. පලවෙනි දවස ගිහම මේ වාර්තා වර්ගන ක කියීදනෙ හිටියකරුවම මේ වාර්තා වර්ගන මේ වාර්තා වර්ගනාව පෙළපාලියකි සංක වාර්ත වරගේ පාල ජනාධපතතිතුමා කියනවාන්නේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා යෝජනා සහිත ලියවිල්ලා අරගෙන මේ නියෝජත පිරිස ගිහාම මට මතක විදිහට ෘතය සමති විසිටනෙන් එකොලොස් දෙෙක් ගිය එකොස් දෙනෙ ගහාම. ම කමිටුවට න්න සංක ර දිිච තන ර ොරතුරක් ම සංක නිද කරන්න ම විශ ර ති සංක මුලිම්ම කිව්ේ ජනාධපපුත්තුමත්තක සාකච්චා දල දින දෙක්ඇරත කමිටුවක් සාකච්චා කර පය දෙකාමාර්ක තුනක සාකච්ඡාවක් තිබුණ. කමිටත් එක්ක. ඒලා ඒවෙලාවෙ ව සිකුරාද දොළහට පෙර මේ වාර්තා වහදල ගෙනල ඉදිරිපත් කරනවා කිය. මේ වාර්තා වහදලා ඔහුන් ෑමපයේදී විරෝධතාවයක් කළ විරෝධතාවයක් කල්ලෙවර වෙලා අපේඇල්ලේ ගුණවන්සනාක හාමුදුරුවන්ට පිට පතත්්දීලා ඉතුරුව කරම් පෙළපාලියකින්. පෙළපාලියෙන්ගෙනනකොටත් කමිටුර ඉන්න කියෙල තිබරෙනනෑ ඒක බාරදන්නේ මාත්‍යන් සේකට කමිටුව ප්‍රධානයට ඇතර මාත්‍යන් සේ ිට කො රද. මේ ේ නතුව දා එ දා කම ට නකල මේ සාකච න ති බුන මං කයි සංක නිවරදි කරේ ඇයි මේ ෘතිය සමතික ා ක ඇතු ප්‍ර් යක්න. අප මේ අපි අපි මේක අපසාකචා පිට මේටහඩමගේ ඔගේ ඇතුළේට මේක ප්‍රශ්නයක් වඩබරද පුරළුවන් කිය හරි දැම් මේ ඇයි නම් වාමන් වහසේ තුළ ප්‍රශ්නවේ කියල කියන්නේ ම කිව එක නෙවෙයි සංක ඇතුළේ ප්‍රශ්නයක් කියල මම කියන්නේ ජනතිපපුත්තුමායක සාකච්චා කරන්න ජාතිකවෘතිය එකමුතුවක්ගේ නෑනේ සංක ඔබ ඔබතුමා මට කියන්නඔව හාමුදුරුවන්ට මේක වැඩක් නැද් නෑ වාමිනාහස කතා කරන්න එපා අනිවාර්යෙන් කතා කළ යුතුයි ස්වාමින්න් වහන්සල කතා කළ යුතුයි විධ මතදරණ මිනිස්සු විවිධ මතත් එක්ක ඉන්න මේ රටේ සමාජය තුළ හැමක් කෙනෙකුට මයිතියක් තිනවා මන්ගේ රට වෙනුවෙන් තමන්ගේ මාාතරූ මිය වෙනුව දේශය සම්පත්තුරුවෙන් කතා කරන්න. හැබැයි ඒ සාකච්ඡා වෙදී සංක අ පහුගේ රජයේ වගේ අපි ඒ කතා කරනය වාරගෙන ගිහිල්ලිවෙල්ලා කූඩු වෙදාන්නවත් එයායට ඒලවෙල වගහන්නවත් එහම තීන්තීරණෑ මේ හුකන්දීමෙන්නේ දැක අද අද සංවාධයකට භාජනය කරලා තියෙනවානේ සංවාධයට භාජනය නොකර පං කියන්නන්නේ මංර අංර අරව තිහාසයට යන්නේ ඒකන අපව් ඒකරපු වැරදි කරන්න නෙවෙේ. ඇයි ඇයි ඒ කාලේ මේ මුකුත් නෑ ඒකාල මොනවත් තිබුණ ද හම්බන්තො විිකුල්ල චෙක්කක් විතර බදාාගන්නකොට දෙරන නාලිකයි මම දෙදක් ඒ චෙක්ක කල්ලගෙන ඔක්කොමත් එක ඉන්න ඔබේ මේ ප්‍රෘති නාලිකාබි බලන් හිටිය. ඔබ ඔබ ඔබතුමා මංහිතන්නේ ඊට අනතුරුව මේ වගේ සංවාද වැඩසටහන් වලදී. අපි හම්බන්තොට වරය විකිනීම පිබඳව මාධ්‍යයක් විදර කොචර කතා කරාධිල පුතුමා බලන්ට ඇති හැදින ලෙස. ඔබේ මාධ්‍ය තුළ ම ඇවිල්ලා හොන්දටම මේක බිකරණ විදි මේක මේ විදර කරන්න එපා මම මේඒ විෂේ ගැනමට අවබෝධයක් තින කෙනෙක් දී මේක කරන්න එපා මේ විදියට. මම සතුුව ව අුගාන කරන්න මද නොතිපුර න හබන්තොර වාා අවුරදු තිස් පහකට සියට පනස්සක හත ේ්න මට යින කියන්න. අඩුගාන හමත් ී ල තිබුණන අඩු ගන සැනසන්න තිබුණ. හෙම සනසන්නවිදියක් නෑ. හම්බන්තුර දීලතින විදියෙන්. ලෝ ලයි රට තීනකං අනුන මවෞරදදු බදක් කැකක් අපිට හම්බන්තර වරායෙන් එන්න තිෙන්නේ ලක්සේක සියා සූපයි. මට මට දැ ඔතුම අරෞුදු අනුනම සිහිපත් කරපින්ද. සියට හතලස්නාවේ කොච්චර කාලකට ඇයිද. වුදු තිස් පහක අවරුදු තිස් පාහන් ඉවර ඉබ ෙන ට පස ට ම පට ද ත බෙන වරුදු හයි අටකින් ජ පර්යන්තේ සයට සයම අපිට අපිට ලැබෙන හොඳේ අධන සමාගම පිළිබඳවත් කතරම රාමේ. ගරු ඇනතුමා අප විරාමයට පෙරාතුව ඔබතුමා සඳහන් කරමින් සිටි අර මමැඇහුවාම මේ සීයට හතලිස් නමය කොයි කාලයක් දක්වා රැදිී සිටිනවාද කියලා ඔබතුමා සහන කලා වුරුදු තිස්පහකින් කියල මේ කොට සයිහිත වුරුදු තිස්පහකින් නිමාවට පත්වනය කියලා කොටනද තියන්නේ. ඔතුමාව ලෑන් වැලේ කෙමනත්තන් මේ භූමියේ තිබෙන්න්න වූ අයිතිය පිළිබඳවනද කතා කරන්නේ ූමින මංහන කොටස් යිතය සංක අපි සවිස්තරම මම වාර්තාව ඔබට ඉදිරිපත් කරන්න වෙන්නේ මම අවරු තිස්පාකිව්ේ ක අපිේ රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට අප අවරු තිස්පාකමිටල බවයිRCයම හැබැයි ඉදිරිපත් ර ඉ ක් ට අප ලේනක බතුමාට කිය ම ලේකන කියන්න ද මේ වැට අපි පත් කල්ල තියවානන්නේ ැි අනම අනමය අනුකමටුවවා ටෙක්නිකල්කමේ ටක්ෂණක කමිටුවත් දෙෙගොල්ලෝ ඉදිරිපත් කන තව දින හතරක් පහ කැතුරු අපට වාර්තාතාව අන්න වාර්තාව ඇතුළ තියන බෝම පහැදිල. ඒ ර්තාව පාර්ලිමේන්තුර ඉදිරිපත් කරනු. ඒ වාර්තාවයි කැබිණට මන්ට ඉදිරිපත් කරන. ඒ වාර්තාව මේරටේ මහා සඟරත්නය අර ගෞරනීම පිත ප අපට හිට මහාහරිරතු අපේ ස්වාමින් වසර දිරිපත් කන්නන. මාධද ඉදිරිපත් කන එකන ඒකන අවුරුදු තිස් පහ කියනකගැ ප ලාපොත්තු තියාගන්න පානද තිස්පකන බලාපොරත්තු තියාගන්න්න තිස් පහ බලාපොරතු තියග දම පනස හ යක ීන්ද රජ අපි අපිගත් තින්දක් මකන බෝමිය අයිතියේ නෙව ූමේ පන පන්සෙ හැලස් ඔබතුමා ගත්ත ීන්දන්නන්නේ මක පෙන්වා හිවිසම පැහැදිලි ඒ ඒ පෙන්වා එකරි ඒක ඒේ නැ ඒ ක විසනා ගත්ඒ තර ගත්ත කන්නම මේ අවුරුදු තිස්පා කියනන්නේ අවුරදු තිස්පා. දැන් ඒ අපි මොකක්ද දරු ඇමතුමා කියෙන හිද පිළිගන්ඩද එනට ඔබතුමා කියන අනු කමිටුව එන හිද අ අ අනු කමිටුව වාර්ේ වනකං ඉවසගෙනන්න බොහම පැහැදිලිව බයි භූමියක අයිතිය? ේත් කිසිෙනකට යන්න නෑ භූමිය කයිති යන්න නෑ මගේඒකයි පැහැදිලියම කිවේ ඒ ඒ ව්‍යාපාරය. ව්‍යාපාර ්‍යාරයයක්ක්තින ව්‍යපාරය තයි ්‍යාරය තමයි පනස්සක කද රශ නම එක මර අනු කමට වාර්තාව ඔබේ මාධ්‍යරත් රටේ තන සුලු මදන රිපත්ක. ද ප හම ත ප්ි ප්‍රවර්ට පර්ටන ශිපි දිහට මේ අනමයි කියල තමයි රජය මමාධ්‍යවලින් අපට දැනගන්නට ලැබන රජය නිවේදනය කලා හිට. ම ප්ලික් පාට්න ශිප් එකක. ම පෞද්ගලික කොටස අධානි සමාගමට පවරන්නට ටෙන්ඩර් කැඳ කවරයන තිතු. සංක බො මොහොඳයි ඒ ප්‍රශ්නය හපු එක අපි සාමාන්‍යෙන්සි ටන්ඩ කැඳවීමකින් තමයි තෝර බාදු. අගේකයිකවේ රාජ්‍යාන්ත්‍රක ගිවසුම් දෙකට තමයි අස්සන් තබල තිබුණි. ඒ රාජතාන්ත්‍රික ගිවසුම් දෙකේ දී මංගේ එකද ඔබට හැදලිුව මතක් කරන්න ඕන ඒ රජය තමයි අප තීන්දු කරන්නේ රජය තමයි ලබා දෙන්නේ කවුදේ සමාගම කියන ඒ රටේ ද ජපන් රජය තීන්දු කල්ල තියනව සමාගම. ඉළඟට ඉන්දියාව රජයේ තීන්දු කල තින සමාගම එතර අපේ තාක්ෂණක කමිටුව බලනවා මේ සමාගම් දෙක මේ ෂේත්‍රයට හැකියාවක් තියනවාද මේ සමාගම්බල මුල් තත්ව බොකද මේ කොටස්වරඳ පොලක ජාත්‍යන්තරය තුළ මෙවෙලා තියනවද මේ ශේත්‍ර ඇත්තෙක්ක ගැලපීමක් තියනවද මේ සියලුකාරර්නාටික අපේ තාක්ෂණක කමිටුවෙන් ස්යාබලවා ඒ අනුව තමයි ඒ රජය දෙන එකත්තෙක්ක අපි ක්‍රියාත්මක වේට ටෙඩ කැඳෙ ඇවා දැන් ඔදන් ඔබතුමා කියෙන මේ තාක්ෂණ කමිටුව විසින තන් ටෙක්නිිකල් කමිට එකක් මේ සම්බන්ධයෙන් විමසා බලනවයි කියලා ඔවුන්ගේ පැටිකිරේ ඔ ඔබතුමාට ඕන්ගේ පැටිකේ පොඩ්ඩක් ඉදිරිපත් කරන්න බොහෝද. මේ තමයි පෙරවැරදි තියනෙන ඇමතුමා ඔන්න පෙරවැරදි අංක එක. මේ ඔස්ට්‍රේලියාවේ කයින්ස් ලෑන් ්‍රාන්තේ ගල් අගුරු ව්‍යාපෘතියක් කරන්නට ගිහිල්ලා පරිස්සර නීතිරීති නොතකමින් ඔවන් භූගත ජලයට විසමුසු කරමින් කරන ලද මහා හානියට ඒරට ජනතව විද ැහලර දැවන් ද ෝෂන ඔබතුම චාර දකලේ ද. දැම් පෙරවැරදි අංකේක. ඊට පස්සේ දෙවනියක ඉන්දිියාවේ ජවහල්ලාල් නේරු වරාය දුර්වල කළමනාකරණය තුළින් පාඩු ලබන්නට කටයුතු කළේ අදානි සමාගම කියලා බරපතල චෝදනාවක් ඉන්දිය මාධ්‍යම නගන. ඊට පස්සේ ඔවුන්ගේ මූල්්‍ය කළමනාකරණය පිළිබඳව. ලොකු නය මුදල් ගන්නයි නය පියවන්නට තවත්නායගන්නවා ගේ අ උගුලක හිර තියන සමාගමක් විද තමයි ඔගේ මුූල කරම කර තිහාහස පිබඳව දැක්වෙන් ෑැමතු මාදන්නවා පරවැරදි තියවන වයකින්ව ඇැපැත් දෙන්න අධිමදිි කරනවයි කියලා අදාානි සමාගමට මොකක්ද කරන්න. පළමුම සංක කියන්න න විශේබාර ඇමතිවරය හැටියටම කිසි සේත්ම අදාානි සමාගම හෝ ජපානය දෙන්නව සමාගමෙනුවින් පිණසිරන පරක දෝරුවෙකන වෙන්නි නැ. එක මගේ ම ස්වාධීනෝ එක කියන්න. කමිටුවට ාධනකම මට වගකීමමක්ති න විශේබාරය ඇමතිවරයා හැටියට මේ සමාගම් දෙක කරෙීම මගේ සොයා බැලීම කරඒ ස්වායා බැලිම මංගේ මටේ ඒය කියර මය දක්කෝයි ඔස්ට්‍රලියයානු සම ඔස්ට්‍රලියාව කියල කියන්නේ එකත්තම අපිට වැඩිය නීතිමයති ඒ රටේ අනිකුත්ති ටක් හෙලගන්න ේ ම තාම දක්නන්න නහ ඔස්ට්‍රලයානු රජය අදානි සමාගම වෙනුවෙන් නීතිමය කටයුතු ්‍රියාත්මක කරලා අධිකරණයක් තුළින් යම්මහෝ තීන්දුවක් ලබාදීමගෙන ම දැකල නෑ දන්නවන නිවරදි කර ඒක දෙවනිකාරණය අධනි සමාගම විසින් ඉන්දියාවේ මේ වන විට වරායවල් මුොන්දරපෝට් කට්ටු පල්ලි විසංචම් ද්‍රාහිජ දම්රා හසීර හයයි. ඉළඟට ටර්මිනල්ඇනෝ ට විසාකටනම් මෝර්මගා මේ මේ ක්‍රියාත්මක කරනු. ත මේ සමාගම කෞදාපිට දෙන්නේ සංක. මට මට ඔබතුමා කියන්න ොළොන් ඔය ලයිස්තුව ශ්‍රීණි ගතකිරීමම්ල කොයිකොයි තැන්වලද ඉන්න කියේල. මේ මේත් කියන ඒෑ ශ්‍රේණි ගත කිරීම් ගැන මම වාර්තාවක් මං. ම කරනේ ටි කිවේ ම ම එචර දීප කර ගහිල්ල මේ මේ වැන මම ම යෝජනා කලොත් අව අපිඉන්න විසි දෙකේ අරි අදැයි ඔය සියලුම වරාය ඉන්න අප ටඩක් ගොඩක් පල් හැන් තිහවත් නෑ මතිතුම මුන්ද්‍ර මුද්‍රපිත්ත එක් හතයින නතන ද පල් හ සි බල මේ පොඩිෆෝඩ්ම මේ මරිර ව කිය ද මේ වැෑ මේ අධානිම විිතරක් නෙමේ අහුල් සමාග මේක මේක මේ අධානිම කරනවා නේ මේක සියයට පනස්කක්ේ ව කෙනෙක්ගාව හතනිස්්නමය බෙදදිල යනො මේ වගේ තමයි මේ වගැනක තියෙන් මට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ඉන්දියාව මේ වගේ ව්‍යාපාරයක් කරන ගමන් අපිට මේක දෙන්නෙ කවුද ඉන්දියානු රජය ත ඉන්දියානු රජය සංක අගමැතිතුමා පළවෙනිවර චන්දයේ ජයග්‍රහණය කරලා දෙවනිවර ප්‍රතිශත්වය වැඩිවීමෙන් ජයග්‍රහණය කරු මෝදිය අගමැත්තුම. ර වැඩ ග්‍රහණ කරන නායකේ. ත්‍රේ නායකය අතමයි ඒ ඒ රජය තමයි අපට මේ දෙන්නේ. එතොට මම කියන්නේ ඔඔවුන් මේ වගේ ඔහුන්ගේ ව්‍යාපාර කරන ඒ වගේ බැරදි තත්ත්වයක් තින කෙනෙක් වු අපිට ඔවු ලබාදේදකිින් ැබයි ලබා දුන්නත් අපේ වගකීමක් තිනවා. ඔවුන් අ ඔබ කියපුමට ඔස්ට්‍රේලියයානු සාධක ඉන්දියාව යම් සාධක ලෝකේ වෙරත් ඔහුන් ක තිනසාදක ඔහුන්ගේ මුල්ලම තත්වයම් ප්‍රශ්ණයක් මතුවන වනං තාක්ෂණක කමිටුව සහ ැිට පයිට් කමිටියක යම් දෙයක් අපට කියරන එක පිගන්න අපි ලැස්ේ එකන ඔබතුමා ගෙන ඉන්දියාව ජනතාව ආදානීට චන්දදීල තියෙනවා න අදානධර රටේ අගමැතිව දෙවරක් පත් කරපු අගමක කහොම සමීකරනය මන සමීකරණය කරන්නේ රටේ දැන්ගේ රාජ්‍යනායකයාට රටේ මේ කියන විදිහට යම්යම්මන් දක්ක මෙ අරදීපපුක දැක් දැගෙම ඒමුණ දේශපලකෙට කියන්න පුලුවන් දැන් බුදුරජාණන් වහන්ේ පපුදදුන ඉන්දියාවේ න්හසේපු කිසිම දයක් ස් පිල්ලක් පිල්ලක්වත් වැර නේ නෑ ඒක නිසාප ඉදාව රජනායක කියනක පිගන්න නේක මුණ භාශිතය විද පිගන්න නක් මත් කියන්න ලන් ක් හමේ මගේඒක ලමගේ ම දනිමමත පර දර කියන මම කියන්නේ මේ රජය අපට දෙන්නේ මේ රජය දෙන්නේ ඒ රජය ඒ රජය බොහම පැහැදිලිව ඒ රටේ ජනතාව දෙර පත්කර පුරජයයි රජය පත්කරන නායකෝ ඒ රජය තීන්දුවක් කරගන තින මේ වගේ දෙයක් කර කෙනෙක්ට අපට දෙන්න. ට ඒ ඇනතුමා අපි දැන් අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තියනට ලංකා ඉතාමත් විනිවිද අපි හරි කැමතින කොහොමද ඒ ටෙඩර් යන්න කියලා හිති තෙඩ පටිපාටියකටයි එම දෙෙඩ මෝවන්නන්දඩ බැරවුණ. මං හිතන්නේ සංක ඔබ හරි ඔබහරිි අපි ඒ තර තැන්න පුලනන් හිතා හොඳදයි ම මේකයි මුලින් කිවේ අපි අසල් වැසි රටවල් එක රජයයක් යවන් ප එක නවේ මේ ගිමටිකාක් සංකර එමනත් තන් වෙන පක්යයක් නමෙක රජායක් කස්සකර ගියවසු. ගසුමක් තුල එයා සංකල්ල තිගෙන ස්ථාවරභහාවයක් එක්ක අපට මේකත් එක්කේ ඇවිදල් ක්‍රියාප කරන්න බෙරෝ. හැබැයි අපි මේ කියන විදිේ යම් බැරදි සහකත දේවල් තිබෙන වනං අප ඩේකෙන් ඉවත්වවෙන්න පුළුවන්. අපි ඒනිසා තමයි මේ කමිටිකක් පත් කල්ලා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කර. මම විශවාස කන දසිියයිසිට ගැ අප ීන්දුව ගත්න අපි ගත්තු තිීන්දුවද. එඇතින්දු අපි ඉහලා ප්‍රතිඵල මෙමට නලාගන්න. ඇති මේක සම්බන්ධයෙන් ඔ තරීමමානුව යම්බරදක් තිරුණනන් ඒ වරද්ද නිවරදි කරන්න අපි හමිටුවක් කැඩට වක්කින් බාරගන්නවා ඒ පරිපෝට්ගක්ත්තක්. දැන් ඔබතුමා කියන්න බූදේශපාලනික කරුණු කාරණ නිසා දැන් විශේෂයෙන්ම සඳහන් කරනවා මේ ඉන්දියාව නොතක හරරින්නට බෑ කලාපේ බලවතා. ඒ නිසා ඒ මතට හඬ දෙන්න හඩට සන් දෙන්නට ඕනකෙන්. බූදේශපාලනිික කාරණාව වගේ ඇමතිතුමනි ට අභ්‍යන්තරේතියන දේශපාලිනික කාරණ සම්න්ධ වු තවදානයමු කරන්නට වෙන නේද. දැ මේ්‍යපාරයීමම සදාහ කරනවා බූදේශපාලය ගැන කතා කරන්නට හිල්ලා අ්‍යන්තර දේශපාලන ප්‍රශ්නති වන්න ොළම රජ ස්ථාවත්වයටට ප්‍ර්නැති වෙන්න්න පො ඊළ චන්දයේ ප්‍ර්නැතිව වන්න පුොලන් කියලා එම ජනතාව දිනාගත්ත දේ එහම දියෙන්න්න ඉඩාරිනවාද. අපි පළමුම හිතන්න අභ්‍යන්තර දේශපාලනය ගැන. අපි අපිට චන්දේදීපු ජනතාවවිතරක්නය චන්දය නොදීපු ජනතාවත්. පිට ආකර්ක්ෂණය කර ගනීමේ වැඩ පිළිබලාපි හදන්නවඕන. රට ආර්ථික වශයෙන් ගොඩනගන්න ඕන රාජාරක්ෂාවකරයේ විශේෂවධානයමු කරන්න ඕන රාජ්‍යපාලනය ජනතාවට සුභවාාධි පාලයක් බට පරිිවර්තය කරන්න ඕන්නන අපි තන ඉන්නවාසංක එතනින් ඉවත් වෙලානෑ වැයට බුදෙස්පාලයෙන කියන ගමන් මට සංක කියන්න වෙනවා දැන් මදැක්ට දෙරන නාලිකා දවස් දෙකට ස්සෙල්ලා හිටපු ජනාධිපති මෛත්‍රී පාලසස නාාධිපත්තුමාගේෙන ම ඉන්න කාලෙ කිසි සේත්ම මම මේ ඉන්දියාවට ේ නැගිනිර පර්යන්තේ දෙන්න කිසි සේට මංක ඇමතුේ නෑකි අකිව මෙන්න මෙතන තියෙනවා අර ගියවසුම පටන්ගන්න මේ ගියවසුම අසංකරනවා ශ්‍රී ලංකාව කොළඹ දක්ුණවාරය සංවාධකකිරීම සඳ ශ්‍රී ලංකා ප්‍රජාන්ත්‍රක සමය ජනරජය ඉන්දයානු ජනතරජයහා ජපාන ජනතරජය අතර වර්ස දෙදස් දහන මේ මෑ මස විසි අටය වන අසංකරලද සහ යෝගීතහා ගියවසුම ඒක දෙදස් දටේ ර් ො್ නාධ පති ෛත්‍රී පල ಿ ග್ರಮಾತ නರ ද්‍ර ද තර නවදදිල්್ලි නගරේදී සහ. දෙද දහට වර්ෂය ඒ එදාම ඒ වර්ෂයම ಮතු දාහතರර, ಕොස් ඉಂද ාවේ ර්ತතු හතර ව දි ජනාජ ති මෛත්‍රී පර සහ ග್්‍රರಮಾತ ಿංಸ ಬේ අතර, ೋ ಯ න್ರය දී පවත් ල සාකච්ಚා පදනම් ್්‍රී ලංකා ්‍රජා න්ත්‍රික ස මාජ වාදී ජනරජයේ ඉන්දයා න් ජන රජයේ ජපාන ජන රජයේ. ම සුරජයන්ත්‍රිත්ව යනුව ම සුම සංක මම කිව්වේ ැකක් තමයි එතුමා එතුමා දන්න නෑමේ නව හැ කියන එකේති එතුමාම රාජ්‍යතාතක වස්සං කලදී මේ රටවල්ෙම ඉන්න රජනායක යොත්ත එක් තොට මේ රාජනායක හැටියට මෛත්‍ර පාරසිසන ජනාතිප තුමා ෛත්‍රි පාරසිය හැටියන රටේර අපි අපි තරපේ ජනතාව පත්කර තුර ජනතිිපතිව හටිියීම වාසගල්ල. එතකොට අපි මේක් යන අපිට පාර්ට්‍රම තීන්දු තිීරණ ගන්න පුළුවන්කම තියෙනවඩක් හොඳයි. එහෙම එක පාරටම මේ අරගෙන විසිකරලදාලා. ඒකම සංක බලන්න ඔබ අප අපි ඒක නැහැයි කියන්න තුමා ප්‍රානතය දරපපු කැට මන්ඩල් රැස්ම් එකකදම මේ ටර පේරක් කෙනවා එතකොට ඒක්කම බලන්න සංක ඔබලංග තියෙනවා? සාමාන්‍යෙන් මම දැකල තියන විදිහයට රාජ්‍ය තාාන්ත්‍රික කිියසුමක් අසංකරන කොට ඒ ගියසුමකට තිය අවසං වන දිනවක්වානුව. යම් මේ කවුරුදු තුනකද අවුරුදු පහකදි එමනත්තම් මේ දෙගොල්ලම එකකතාවයක් නොවීීමවිදී මේ අවසංවේගල් මේක එක දවසකවත් මේ අවසං වන දිනසීමාවක් නෑ මේ ගස. මේ ගියවසුම ජීවිතය තියනතුරු විශ්්‍රය තියනතුර තියෙන ගිසුමක් බොඩ තමයි මේ ගිවසුම අසංකරල ති. ඉති මේ වැෑන් එක පාරටවන්. ට එලියටෙෙන්න්නේ කොහොමද කියන ප්‍රශ්නාර්තයක් තිී නසන් අපේ ඉරාමයකින් පසුව යලිත්තමය. සිතුමන නම දකට විරෝධ දක්වඩ ලේසි ක පිළිගන්න. එවගේ අර කටින් බට බතල කොළ හිටවන්ඩත් පුුව ැබැ විකල්පයක් සහ ක්‍රියාමාර්ගයක් පෙන්වඩකිවෝත් හුඟක්කායට බැහැ. නමුත් වරාය සම්බන්ධ වරලා තිංජින ඉරුවර මේ නැගනීර් ජැටී අපටම ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනයි කියලා කියනවා ඔවන්ගේහන්ට අපි පොට්ට සවන්ද ඉන්දාව ඉන්න කොතලද ඉන්දාව තුළ වරායවල් දෙසීයක් විතර තියෙනවා. ඒ එකම වරායක්ක්වත් ශ්‍රීලංකාව වරාධකාර උඩින් ඇස්වනි කකින්වල අපි නො විසි දෙකේ. ඒකන තමන්ගේ රටට තමන්ගේ වරායක් නඩත්තු කරන්නට බැරි රටකට තමයි. අපේටේවරයි බාධය හ දන්නේ. එනිසාම මේ ඉන්දියාවට දෙන්න දියුණු කරන්න නෙමෙයි. ඉන්දාවටන්න මේ කරන්න ඉදදිාවේ හැරස්මට එකක් අපිට. අපි දුන්නේ ඉංජනර් සංගමයක් එකතුව. සියලුම මේ රට ඉන්න ෘතිය වේදීන් හදපු පරිපෝට් එක කොහමද අප ිවලොප් කරන් ඉන්වස්ම ප්ලන්න එක ගන ාධකාරයට වඩා ඉංජිනරුවන්ට වඩා විදායක නිලධාරින්ට වඩ දන්න කිසිකෙනෙක් ම හිතන්න පිට ඇති කියලා එකතින ප්ලෑන්් එකක් තියන එකක්තින ටිය පලෑන්න එකක් ්‍රී පලාලන්න එකක් තියනවා විය ප්ලන එකක අපි කියිරතියනවා දොඩ ලියන එකසේ විසි පහක් අපිට අවශ්‍ය මේක හදන්න ඒ අපිට ලෝනෙක් ට ොප් ලෝන් එක කට බියෝසයකෙන් ගන්නපුුවන් පාධකාරයට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නත් පුළුවන් මේක අපේ යන සංචිත වලිනුත් ඒවාගේ තමයි ත්‍රිය ්ලෑන් එක. කිසිම ලෝකල් ඉන්වට කෙනෙක්වත් කවරවත් ඕන්න අපට බෑන්කක් තියන සොෆ් ලොන් එකක් පත් වශ්‍යාවයක් නෑ. අපිට මේ නගෙන් හිර පරිියන්තයේ දැනට. ඔපේටරගෙන යනවා මේ ඔපරේට කරන මුදලින් අපි වැඩිදිියුණ කරගෙන ගහිල්ලා අපිට වෙංකරලා තියන බජ් එක ඇලොකේෂනකෙන් ක්්‍රේන් හරත් අරගෙන මේක අපිට ඉක්ම නිම්ම කරලි වර කරන්න පුළුවන් ඊට එහා තියන ටික අපි අෞදුදු තුනක් ඇතුලදිවරනවා කිසිම ලොවන්නක් කිම ඉන්වස්ට කෙනෙක් අවශ්‍යනතුව. ඕනම තැනකට අපිගන්නහන්න මේක තියන සියලු දේවල් නිවැරදි දත්වලට අනුකල අපි කරලා තියෙනවා මේ ගැනි පැහදිලිව වගේ ීමක්කඇත්තුව අපි මේ කතා කරන්න. මුලින් ෘත්තිය සමිත යෝජතයක ඊට පස්සේ ඉන්ජිනීරු සංගමයේ සභාපතිවර හු සල්ලිවා ගන්න හැටත් කියන නැ සොෆ්ට ෝන් එකකින් ඉතාමත් සරලව ලකා බැවා පේම බැක්කුවෙන් ගණ්ඩ පුලොන්ගේ එතුමා කියනවා ගන්න ප්‍රමාණයත් කියනවා සංක ඉන්ජිනීරු සංගම ඇත්ත එක්ක ෘතතිය සමිති පාව හම්බවෙේච්ෂ වෙලාවේ මම්බොහොම මිත්‍ර සීලීව ඔ කදත් හෙටත් අනාගතයේත් මිත්‍රසීීව කතා කරන්න හමන හොකන්දන ආණ්ඩුවක් මහජන නියෝජිත ගේ ඉජරිරු සංගමයේ සභාපතිවරයට කිව්වා ඔබ විතරක් නෙවේ මේ සක්්‍යතා අධ්‍යනය හරියට පෙන්වෙන් වශයෙන් හදල අපට දෙන්න හැබ ඒකේ අපිට වගකීම බාරගන්න බවට අපට සටහනක්දා යම් දෙයක් මම මගෙන් ඉල්ලුවොත් මම ඒේ වගකීම බාරගණ්ඩුවන හැයි මම් බලාපොරොත්තු වුණනාර ජනාධිපුත්තුමත් එෙදා කිව්වා අපට දෙන්න ඉදිරිපත්්චරන් නමුත් ඒ ඉදිරිපත් කරපු මේ ලියවිල්ලක මේ ලියවිල්ලේ අපට වරා ඉංජිනේරුවෙන මේ මෙතන සංකල්ලතිී නවා කපිලපරේර කියල මේවෙකි නමුත් මේ කිසිම ඉංජිනේරුවන් විසින් ඒ මේක ක්‍රියාත්ම කරවන විදිහ ගැන අපට පැහැදිලිුව අපට ලබාදීල නෑ මේ තියනටක මං අධ්‍යනය කරයම්ි ම ඔබතුම සධන වහ හිටියන වඒ සබහපතිවරය සඳහන් කනවා අපි වගගේ කියීම බාරගන්න ඕග ම ඒනිසා තමයි ඔවන්ගගේ දෙවර කිල්දුව ඇමතිව ඔතුම ලිකතව ලිකට ම පහදිලියම ල්ලවා ි දැ මේ දැ අප මේ බලාපොරොත්තුන මේක නෙමහයි මේ වගේ මේ දේශපාල විග්‍රහක් කනක නෙවෙයි හමන්න එකගෙනත් දුන්නට අපි බලාපොත්තුනේ ල එක කියලලා තින එක සම්බන්ධයෙන් දෙන එක ගැන අධිනයක් බලාපොරොත් වනේ ඒ බලාපොරොත්තු වීමේදී සංක මේ තිීන කාර්ණාටික දිහා බලනොකොට දැන් අපිට දැන් කියනවා දැ අනුමාන කල්ලා කියනවාන යම් යම් දේව ත දැන් ගෝන් කියනව සංක අමා ක නිේ න ඔබතුමාට දැෆිගෝ ඒ පස ායියි පිටුව දහට දහනමය යෙදුවොත් ඔුන් ඒකන වගුගත කරලා ඉතාමත් පැහැදිලිව ග. ඒඒ වර්ශවලට යන වියදම දෙදස් තිහදක්වා කොහොමද කරන්න ඒ ඔක්කොම ඉතාමත් සවිස්තරත්මකවදක් වනවා හොද ංගේ ටික පැහදිලි කරන්නේ. තැම් මේ ඉදිරිපත් කරන එකේ දී පළමුම දැන්ට තියනවා දොඹ කරතුනක් මේ පර්යන්තේ වැඩ කන්න. දොබ කර තුනක්. ඒ දොඹරතුනෑ? මේ පරර්යන්තග දොමකරතුනක් නෙම හපාටර යන හ පර්ටතින ප මේ දොමකරතුනජෆ පස්සන ව්‍යාපෘතියට පහුගේ රජය ජ එක තව පර්්‍යන්තයේ දික්කල්ලා දොමකර තුනක් අවශ්‍යයමකද නව කරන කොේ නැවේ කොටසක් කල. ඒ වෙනුවෙන් පහුගේ රජයේත ඉන්දුව අරගන ප්‍රසම්පාදන කමිටුවට ගිහිල්ල ප්‍රම්පාදනය කරලා දොමකරතුන ඕඩ කරන්න. හැයි ගැඹර මද නෑ පර්්‍යයන්තය හදන්න නෑ. පර්්‍යයන්තේ නැඇතුව දොම කරතුනේ නො. වෙන්නමොකදද හෙන්ඩුව ගන්නවා ලියනෑ. මේ මේ දොම කරතුන ගෙනල්ලකො හටද බාන්නේ? නැගනීර පර්්‍යයන්තයට. නැග නීර පර්යන්තය කෙළ කියන්නේ ගැඹුර ධහනමයක් තියෙන පර්්‍යයන්තයක්. ඒසිීටී පර්්‍යයන්තය කළ කියන්නේ ගැඹුර ධාතුනක් තින පර්යන්තය ධාතුනක් තියන පර්්‍යන්තයකට අවශ්‍ය වෙන ධාරිතාව දොඹ කරඒක ඒක විිශාල ප්‍රමාණය දොඹ කරවෙන්න ඕ. එතකොට මේ දම්ඹකර තුලළ තමයි ොතන හොම තිබුණේ මම විශේවාා ඇමතිවරය වෙලා බටස දොමකරට අපි ගෙබන්න එෙ ම තා ඉක්මනින් අර J පල්වක බඩා අරම්භ කල ඒ පර්යන්ත කොට සහදත් ඒ ආරම්භ කනක මේ මෙතර නිකන්තියන්න බැරිහින්ද. දැන් අපින් එන්න නැවක් පෝමහරි කරනවා. එක කරගන්න අම අරුයි ඒ කරගන්න බැරි ඒකට ගැලපන දෙයක් නෙවේ ොකද ඒ ඒ උස ඒ ධාරිතාව දොඹ කරයේ ගන්න පුළුවන් කටේනස් ප්‍රමාණය එකට ගලපින්නේ නෑ. තර ඒකෙන් ලබන ආදායම් පෙන්නලලා තියෙන ඔය මට කියපු දෙක තුන හැටියන ආදායම් වලින් ආදායම ආදායම ලෙබවන දොමිලියෙන් පනහක් කියල ති නවා. මේ දොමිලියෙන් පනහක් කියලා තියෙනකොට විිස්්සයි විසිදක ම එක මෙකල විස්් විසිදක වසද පරන්ත ො මලියන් සිය ආදායමක් ප. ත සංක මේ අුරුද්ධටයි ලබන අවරුද්ධට දැන් අපි දොඹ කර ඇනවුම් කරත් අපට දොම කර එන්න යනවා අලුත් දොමකරගන්න ගියොත් එෙම යනවත් අවුරුදුදය කාමාරක් එන තා අවරුද්ධයි මසාටක් තර මේ තුනෙන්න්නේද අපි මේ කරන්න දින මේ කියන තුළෙන් තමයි මේ කියන තුනෙෙන් මේ ඩොර් මිනි සීයක් ආදෑමක් ගන්න බෑසක මම ඉන්ජිනීරුවෙක් නෙවෙයි නමුත් මම වරාඇත් එක්ක දචේ අද නක්ක ගන කරගල හබයි ඒම නච්චේම අප ොලමන සිය ගත්තගේ දංක දොලමින සිය ගත්තවත්. ආදායම කෙලිම පුළුවන් අපේ අනිත් වඩවලට එකතු කරන්න. අප වියදමක් නැද්ද දංහර මුලින්ම වරයගන පෙන්න්නන කොට මේ ආදායමට වැඩියබියදම උඩිංගයයානන් මේ ගන්න ඩොලර් මියන සීය. අපි අරගන මේකම කොහොමදේ මේ තුර රට රද යන්න කියන ප්‍රශ්නර්ථය තියන මේ කාරනත් එක්කක් ටෙක්නනිකල තාක්ෂනය දහබාලට ඒක දෙවනියක? දු පහක් වනක මේ ටර්මිනල්ලි පරක්ක කරනවාගල කියන්න මාර සංකට කියපු වෙනත් අපිට නොපෙනෙන හස්ේක ක්‍රියාකාරිත්වේ යම් බලපෑමක් අපිට බෙනවා එකවෙන්න හේතුව තමයි සංෘ ෘතිය සම මම කියන්නේ මේ 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 පර්‍යයන්තේ මොනයම් හේතුුවක් මත අවුරුදු පහකින් අදනවන මේ පරයන්ත ුදු පහකි නොල මේ පරයන්තේ දැන් ප හදර තියෙන්නේ පර්යන්තේ කොටස විතරන පරයන්තේ තවයි අන්න ඕනේ ද හරසිය හතලිය වෙනවා මේ පරයන්තර දොම කරගගේන සිියල්ම කරන්නවා. මේ අපේ ඉලක්ක සහගත විදියට හරියට මාස දහටකින් හදල ඉවර වෙන්න ඕන. මමාස දහටකින් හදල ඉවරනොත් තමයි අප අපේ ව්‍යාපාරයේ රකගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රතිාපනයිලේ තව ෙිරන්න ුව ක් බ ප්‍රති න බඩිරන්න අප අවුදුතු පහක් වන ොට ඉන්නකොට ලඟ පරවයන්තර ද න්න කාල හරි සංකාප ට ර පර්දයන්තයටට ඔ බතුමාක යිට එක හදන්න මට මතකදට මාස දහටක් විතරගිය විසි හතරයි. ඉට ඉ වි හතර අවදු අවුද කක් ග කට අද මගමොහම ශ්රමඩක් කර ම තික්මන දැන් බොහොම පැහැදිලිව මංගේ එක කිවමට ටෙක් ල් කමිටියක රිපර්ට් එකක් ක ැ අප ලක්ක තියෙන් අප ක්කේ මාස දහටක් ඇතුළත. දැම් මේ අපි අරදැම් සියට පනස්සෙක් අපි තියාගෙන හතිෂ්නමයක්ක ආයෝජයේ ගිනම කටයුතු කරන්නේ මෙන්නම මේ කියන ස්ථාවරභාවට යන්න මේකනි ඉලක්කේටයන් මේක මාස දහටකින් හදන ගමංග සංක අනිපත්තෙන්ි පටිර පර්ය්‍යන්තේ දැන් අතතියන්න න ටර පර්යන්තය මේ එක ආරම්භ කරන්නවා. ස්සයි විසිපාාවෙනකො ටහිර පරයන්තය ඩ අනිමාරයෙන්ම ඉවර වෙන්නන හම නොවනොත් හම අපට සිද්ධ වෙනවා අපේ ව්‍යාය වන තනකට අධගෙනන ත්වර පත්තෙ. තට බටහිර පර්්‍යයන්තයමට වැඩ ගමරු පර්යන්තය මීට වැඩ ගමරු පර්යන්තය ඒක තරක් නව සංක. අවසාය මොකක් දිලක්කේ මේ මම මේ කියපුයකේ අවසා ලක් එම පෙන්න්නන්නන් සංකට තියෙන්නේ සංක මට මට ඔබතුමා කියන්න අපි අපි දුප්පත්යි නැගින් නිර පර්යන්තයිට කරන්න වෙරද. ලංකා බැංකුවෙන් හරේ දේශය වානජ බැංකුවකින් නයි මුදලක් අරගෙන අරකෙන විට ෝලෝන එකෙේ හඳුන්න ඒ නයි මුදලක්රගෙන ම ැන් දේීය සුපිරි සුතු දේශයආයෝජකයේ අයුකැන්ගේ නම්කිහි පිකුත් පසුගේ දනවල කියෙවුුණ ඒ අය භාවිතා කරලා ඇයි මිලෙන් හයිසියක්ක් හවාගඩබෙත් මිලියන හයිසියක් හොයාගන්න අපට බැරිකමක් නැහැ අපිට බැංකුලින් අයගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් වෙන්න නැහැ වරා අධකාටක කොම අයත් දෙනවා එක් කරන්න පුළුවන් හැබැයි ්‍යාරේ දිහබල හැමද අම කරන්න සිද්ධ වෙන්නේ අධ්‍යැකී තින මං මගේ ඉංිනීරුවෝ ගැන්න හොඳද ග මක් කරනවා එක ඉන්ජිනේරුවෙක් කියනේ ම සමස් ඉජනීරුවන්ට පාර්ධනල ඇසි වෙන්නේනෑ. අර ඔබම මගක ව කටින් බතල කොල ඉදන ප්‍රායෝක මෙමක් කල්ල බලන්නවා. මාස විසි අතරගින් හදපු සයිසිි පර්යන්තේ තාම කඩින හද පර්යන්තය ඉතාම කින්න්නමන්න ඩැංගේසියිි පර්යන්තේ පොඩි පොඩි වෙනස් කම් ැතිවර. දේතුව ඉතාම ඉක්මනින් ලබලකාරිීතාවය තුළ හදපු පර්යන්තේ යම් යම් දේවල් දැන් වේන විට එනවා ඇබයි ඔවන් ඕුන් අපටඩ ීනඒඒ හැකිාවතිවැ පිළිගන්න වෙනවවා ඒනිසා බොහොම පැදිිව මේ කරන්න පුළුවන් හොඳයි. නමුත් මේ පොලොේ ප්‍රායෝගික මේකරනදේ ක්‍රාත්ම කරන්නේ ඇයි ංක ඇයි ඔබතුමා චීනයට අපිට වඩ හැකියාවන් තේෙනවා ගැන්න. අපේ ඉංජනීරුවන්ගේ ඇන්ගේ දුවන්නේ මොන ලේද කියලා කියන්න ඕන්නන සීගරිය හදපු. ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රය වගේ මහා වැැවහදපු පරම්පරාවකින් එන පිරිිසක්කන්නේ ජලවිදුලි බලය හවාගත්ද දායකවෙච්ච ඉන්ජිනේරුව ඉන්න ශ්‍රී ලංකා ඒ ඕන් ැනම ඔබතුහා ම ම ඉන්ජිනේරෝ කලම කිව සමස්ත ඉන්ජිනේරුවෝ නෙවෙයි එක ඉන්ජිනේරුවක් කියලා ම කිවේ ො පහැදිලිව අපේ රටේ තරන් දක්ෂ බතුමා එක එක ඉංජනේරුවක්ගේ නර්මාණයක් කියල මේ මේ මම කිව්වා රුණල මක. සහර සංගම් තියනවා ැන් පක්සත් තිීනවන මේ දැකල තියනවන්නේ සංක සමහර පක්ෂ තින දැන් අපක්ත් ගේ වසන්ගත වෙලා තියනවා සසාමාජිගා හෙවට පස අපිට හිටනවා ඇයිඒ පක්සත් එ අපි ියසුන්ගත වනේ කියලලා ම පායෝගි දේශපාලක් නෙමක් මම ඇත්ත කතාගන්න මිනික් මනිසා මම කියන්නේම අප ඉන්ජිනරුවන් හොඳ හැකි ආාවක් තිීනවා පෙන්ජිීරුවන්ගේ න්න දක්ෂ ඉන්න වැඩ කරන්න පුළුවන්ගේෙන රා න්න හොඳට. ඒ ගන අබෝධ සසිරි පර්යන්තය කරනකොට වැඩකරපුයන වැඩකරපුියය කතා කරන්න නෑසංක වැඩකරය බොම ියන්ට ැවිල්ල ගැල්ල ජන මෙන්න මත්තුමා මෙන්න ගෙනියන්න පුලන වැඩ නොකරමනි සතම ගොක් ලාලට වැඩිපුර කතාර හැයි පොව පැලවන විට කරන්න ොම ප්‍ර ති ම ඉල්ලුවේ මට ඒ ඉන්ජටු සංගමයක ද කොටසක්න්නවෙේ කීප දෙෙක් මෙන්න මෙයාතමයි ව්‍යාපෘතිය හදන්න මේ මතමයි ක්‍රියාත්ම කරන්නේ එතකට මේ ක්‍රමබේදේ පාවිතා කරන්න කියල කෝමට ගෙනද පු ලියමිල්ල. මංඉල්ල. නොමට කරද්දි ලිය වෙල්ලා දැන් දැන් ඇමතුතුමා ඔබතුමා කියනවා සල්ලිත් තියෙනමයි කියලා. ඉට පස්ස අපිට අවශ්‍ය බුද්ධිමය ඥානනය සහිත බෘතිකනුත් ඉන්නයි කියන. ඉට පස ඉන්දාවටත් බයන හැ කියනවා ඇහි වැඩි කරන්නවේ ම ඉදියාට බයනති කතාවක් කිවේ මං එකයිකිවේ ඇඟෙන්න්න වෙයි ඔොළුවෙන් කරන්න තියෙන දේවල් මේ. ්‍ර ල ල්ි න්න ළුව නයගන්න පුළුව යාරග ගවන්න පුළුව ම ට ොට පෙන්නම් අපි නය අරගනීම තුළ ඉළඟට න්න න්න ො න කිය ි න නය අරගන්න කොට අපි නය ගත්තර පස්සේ අපි කොතරද නවතින්න කියන එක කෝ ඕනෑ ඇමතුම මට කියන්න ව පහුගේ අයවැන් වරයසටහ වෙන් කර ්‍රමාණය කොච්චරද. හු්ග අයවැයෙන් අපිට අයබැය තුළ මධ්‍යම රජයෙන් අපිට බාණ්ඩාාරි මුදල්වෙන් කිරීමක් කලා ශිෂා අපි විසින් වරායට වරාය විසින්මනි වරයේ නඩත්තු කටයුතු කරන්න ඕනරා ඉදිරියට කරන්න තතින නදත්තු කටයුතුන සි පර්යන්තය යම්කාර්රත වවියන්තීර ඊට පස්ස අනකුත් අපි මේවැට ගුදම් සංකීර්ණ හදන්න තීර. රායි කලෙක්ව මංකව ඒකයි අර ටමියල් එක ර නෙේ මේනකොටන්ගත්ත ගදම් සංකීරණයක් හදන්. ප්‍රතිපනාෑනයට අගේ එකතු කිරීම සඳහා. මේ වගේ නොයකුත් රර්නාව ෘතිය සමිතිත් කරන චෝදනාවක් තමයි මේ මුදල අයවෙන්න් වෙන් කරලද මුදල නැගනිර පරයන්තේ මුකරන්න නැතුව පොඩි පොඩ ල්ල ඩකර න්නවා කියලා. මම හිතන්නේ දැන් මේ කියන කරුණු කාරණා කෙරෙයි ගේන යෝජනාවල් සංකම මේ රෝහිතාාවයගුණවදන හදනේව. දැම් මේ වරායට මේ වගේ නඩත්තු කටයුතු තියනවා? හවල් ක්‍රේන්ස් ටික දැන් කාලය අවසන් වෙන ඒකට අලුත්තෙන් ක්‍රේන්ස් ටික ගේවන අවල් දේල් ගේන කිය රෝවිතා ු ද ගෙන ද කවද ජනර බුද්ධමත් ඉජනරු ෙනැත්දේ ඒ ගෙනත්දපු දේවල්තම අපි දිරිපත් කරන්න තතු සමහර හිත බ වාර්ත වාර්ත මංකිමකයිඒඒ ඒඒ තාක්ෂණ කමිටුමගින් කරන්න අපේ තියනෝ වෙනමම වෙනම ඒ තක්ෂසින මිතුත් වන එකක ම ල ඉජනර වාඩිග කලටතම එකතුෙන්. ම න්න ප බ ද්ද කරන්න න ො ද ත් රන්න යි ෘති මතියක් කියන කයි ඒ ආ ති ඉ රුවන් විසින් න තාක්ෂ කමටුව ක්න සං ක ම පිළ ගන්නවා. න ම්කි තාක්ෂ මටුවක් විසින් බතු මාට නිර්දශ කරද නැගැන ර පරයන්ය. ්‍ර ලාංකාක කලමනා කරනය කඇටත කරන්න බැහයි කියලා. කලමනාරනය කති කරන්න බැනවෙයි ්‍රශනය තින ශ්‍ර ලංකා කරමන ය ගන්න ප අය අපි දැම් මෙතනති රණත් උනහතක් සක මම පැදිලික එකක් අපිට පහුගේර අපි මේක විතා එක්මින් ක්‍රියත්ම කළයුතු දේවෙන. එතකට අවුරදු හයයක් විතර අපි මේෙන් ප්‍රමාද වෙලා තියෙන. දෙවනි කාරණය මේ ගිවසුන් වල අපි නිරධන්න ඒකත් අපි බව කරන්න වෙන. ඩොලමිලියන් පන්ස අනුවක් අපි මෙතනින් ඒව කරන්න වෙනවා. දැන්ටස් ලංකාක අපේ වරා අධිකාරි සියයට බිසිපහක් අපි ආදායම සිට විසිපහක් දවන්න අපි නයවලට. එතකට යම්බිදිියකින් අපි මේ නය ගත්තොත්. අපිට ආදායමට වැඩිය වියදම නය සහ පොලි අත්ත එක්ක අපට දරාගන්න පිරි සත්වයකට හටට යනවා. හරි ඊළඟට අපිට මේ පර්යන්ත පහුවෙලා හදලා ්‍යාපාරයගයොත් අපි මොකදද කරන්නවේ. පර්්‍යන්තයක් තිබිල වැඩක්වෙේද වරායක්තිබිල වැඩක්වෙේද නැවෙන් නැත්තං. ැව යාවාගන්න විදයන් නැත්තං ප්‍රතිාපනයනයක් නැත්තං ඒ අපන අයනේදී මේ අපි ඇතිකරන්නව ප්‍රශ්නයක්ත්තේ අපේ ්‍යාපාරය වෙන කොහෙන් හරි කඩාගෙනකරු අපි කොරද ව හොඳ දැනට අපි ලියගන්නද හළං එකන අනුකමිටු ආර්ථාව පැමිණි නැතෙක් සයටහතලිස් නමය අදානි සමාගමට දෙනක දෙනවමයි කිය. හතලිස්් නම හතලස් නමයයි පනස්සකයි කෙනෙක ලාගත්තරකමක් නෑසංක ඉන්දියාව සහ ජපානය කිය ඉදිය සහාානය. හොදයි අපි ග්‍රාමයකෙන් පස්වාහමේතන ඇමතුමාර වහලු කලදි රහ වෙනවාලු කිව්ව වගේ. වරය ගෙනත් අපි කතා කරා දැන් ඒ වගේම ඔබතුමාට මතකත දන්න පහුගිය ආණ්ඩුව කාලේ ටයර් කම්හලක් මුල් ගල තිබබාම හබතුමා පාලිමන්තු මේ වගේ තමයි ගැෙන කතා කරේ ආසිාවේ විශාලතම ටයිර් පෙක්්‍රිය අතිගරු ජාීිපති මෛත්‍රී පාලසිසෙන මැත්තුමාගේ සහ අගමැති රයිල් විටමසි එකක මැත්තුමාගේ සංකල්පයක් අනුව ආසියාාවේ විසාාලතම ටයිර් කර්මාත ශලා විදුණා ේ ගරු කතානායකතුමන හොරන ඒ කර්මාදශලා විස්තරාපිටත් අනේ අහිංස පොඩි උන්ටිකක් වාඩිගෙන මෙන්න ඒක හදන ටයිර්්ටික ගරු කතානායක්තු. මෙන්න දැන් මේකෙ හදන ටයිර්ටික් දැන් අපේ ිස්ට්‍රික්ක රැකයා ඕන තරන්තීනො. අඩුවක් නෑ මොකද මේ තල්ලු කර කරයන්න. හබයි මේ ටයිර්ල ඉතිහාසියක්ී න. අසුවට අසුන මේ ටයිර්ර එකට වටිනාාකමක් කම්බවුනා. රත් සවස්්‍රියෙන් විෘත කරේ ඒටර් කම්මද ඔව එක සෙල්ලන්ටර්ර ට හදනලා අපි කිව පෝෘතිට ඔ එක සෙල්ලන්ටර්න ඔබතුමක් කිය ම ඔ ම කිව්වා ඕේ මුළුවකම දානති බුුණ සංක ේතුව මේකට තියන හොඳ ඉතිහාසයක් ම මේ පැහැදිලිව මම කියපු එක වතන විතරක්නේ මම මාධ්‍යයට අර පොඩි ටයිර් එකක් ගෙනල්ල පෙන්නවා ඇයිම මෙම කියන්න නේතුව මේ ටයිර් ෙක්්‍රිය අයිති නන්දන ලොකු විතා අර කැපතිගොල්ල බැදවච්චියය ගමේ ඉපදිච්ච ශ්‍රී ලාංකීය ව්‍යසායක අපි සතුට වන්නන් ඒ අය ව්‍යපා ශේත්‍රය ඉන්ද ඇද මහිද රජපක්ෂ ජනාධපපුත්තුම අපේ ආ්ඩුවු මගේ දිස්්‍රික්කය ඒ වෙලාවේ තමයි ඔය ටයිර් ෆෙක්ට්‍රිය සම්බන්ධෙන් ඔය ආයෝජනය සම්බන්ධෙන් සාකච්ඡා කළ අවශ්‍ය කරන වැඩපිළිවල ඇ මහින්ද රාජපක් ජාධතිපපුත්තුම ගාශිරවා දෙ ලැබේ ආශිරවාද ලැබිල ඒ වෙනකොට ආණ්ඩුව පෙල්ලිච්චක මම්ම. ඔහුගේ තමයි ඩබා වලන මැරියට හෝටලේ රංජන් රානාක මන්ත්‍රීවර යන මෙරිය ෝටලඟට. ගිල පෙන්නුනම් මෙන්න මහින්දගේ මැරිය ටෝටලේ කියලා. පෙන්නලිවර වෙලා මේ කර්මාන්තශාලාවට ඔහුට සම්බන්ධෙන් දහ හතරපතාව. ඔය නන්ද ලොකුවිතන එ්සියිඩියක අරන් යන. හේතුව මොකක්ද මේක තනිකර මහින්දක සල්ලි මහින්ද රාජ පපක්සල සල්ලි හෝදර ස මාගම්බල සල්ලි කියලා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරත ජනාධිපත්තුමාගේ එක වෙලාව කැවිල්ල ඒ ඉබියතුරුවොල් දාලා ඒ ඉබියතුරු අරගනයනො. ඇමති ආරක්කන්ස. ්‍රබූ හරක්ෂකංන් සැවිල් අරගනයනො. ටික සියල්ලම බෙද්දී ඒ වෙලා විපක්ෂයක් හැටියට ඒ අන්දන ලොකුපිතාාවත් එක්ක. ඇතුම ආරක්ෂා කරන් පාර්ලිමේතු ඇතුළ අපි හඩ ගන. පාල්ලිමේන්තුව ඇතුළ කියනවා මේ දේශී ්‍යාල්ක රකින්නවන වෙනකොට අවසානයේදී නැවත ඒ ඒ රජේම නැවත මේ කර්මාන්ශාලා ආරම්භ කරන්න පටන්ගන්න අපි සතු දුවෙන අපි සතුදුවෙන කොට කියන රැකයා දසලක්ෂයක් දෙනකට කර්මාන්තශලාව පෙන්න්නනවා මේ කර්මාන්ශල මුල්ගලතින රැකයා දස ලක්ෂය ඇතොට ම මගේ දිස්ත්‍රික්කේ මේක ඉතිහාසේ දන්න පැටිකිරිය දන්න ම කියනවා දැම් මේ දැන් රැකයා දසලක්ෂය අපේ පැත්ේ ොඩිියුන් ටටි පන් පදයවා කියලා මේ මිනිස්සුන් අම්දන්න අගේ රජයේඒ ඒ ව්‍යාපාරිකර බද්දීලා දසවද තිස් දෙක දීලා ඒ්‍යාපරික උස්තල පොලේගහල කරන්නතින ඔක්කොමටි කියලා ඒ ව්‍යාපාරිකා කරගනයනක මේක පටන්ගත්තම කියන අපි හෙට වෙනකොට පැක අද සක්ෂයක්ත් දෙන ඕකවි රන්නේ ක්සකන්කවා කාරකොපේනි කල මංකිව මංකවයකට ආඩු මේ පැත්තදරන කාරටක් කන කිය මං කියපු දය කිව කියලා කියන ම අහන්නේ ආයෝජකයකුට ගහල්ල පොඩි කල්ල චප්පන් කරල පොඩිපට්ටන් කරලා ඔහුව ට පස්සේ ඔහුන්ගේ වෙළඳ පහන්ඩයක්කර ගැනීම සුසු නෑ කියනයක. අපි විවෘත කර සතුරෙන් වෘත කර මං එදත් කිව්වා නන්දර මහත්තයෝ අදගෙනයන් ආණ්ඩුව කෝහරි පෙරලනවා. අපි ආණඩුව පෙල්ලනකොට ඔබට ඔබ විශේෂයම දේශආයෝජකයෙක් ඇැටියට. ඔබට අපි උදව කරන්න ආ්ඩුව බැඳීසිදන. ගෝටාබේ රජපක්ෂ ජනාධපපුත්තුම සතුටුණා මේගේ ්‍යාප වියසායකව අපට ඕනේ මෙගේ දේශී ව්‍යපාරික ඕන කියලා බොම සතුට වුණ නැතුව. මම මේ කර්මාන්තශාලා නවත් අන්නවත්. ඒ කර්මාන්තශාලාව අපිට අවශ්‍යනෑ කියලා හේතු සාධයක් ඇතුන වෙේකිවේ. අරුම් කරපු අසාධාරණය ඒයාකරපු අසාධාරය වනි තමයි මංගේ මගේ ප්‍රකාශය කරේ සංක. දැ ඔබතුමා කළුතර දිස්ක්‍රික්කේ මහජන්න්නේය ෝජතේ. කළුතර බහෝ තරුණයන්. සේ ජීවිකා විදේට තෝරගන්න සංචාර්ග ව්‍යාපාරේ ති සංචාර්ග ව්‍යාපාරය පිළිබඳව මේීදනවල රජ ගන්න තිීන්දු තීරණ පිබඳ නාව විවිධ කතා කියෙන ජනතාවට වල විපක්ෂය විධ කතාගේ නවා. හරිද මේ ගන්න තීන්දු තීරණ සංචර්ග ව්‍යාපාරෙ. සංක අපි නිකං හිතන්න වෙනවා දැම්මේ කොරනා රෝග ඇත්තෙක ඕොනම ටක ආර්ථිකයේද ඔුම් බලන්නවා තමන්ගේ ප්‍රධාන ආර්ථක දොරට කොතනද බැහිල තිෙන්න්නේ කියෙන අපි එකක් තමයි විදේශීය අප ස්්‍රමිකය දහගෙන් ලැබෙනනා දැම්මල යම් අඩුවක්ක අපිට තියනු ඉලකට සංචාර්ක ව්‍යපාරය සංචාර් ව්‍යාපාරයදස් දහන මේ පෙබරවාරිමාරතුයි දන් මේ වෙනකොට බින්දුවයි එකන එක ඩොලල් එකක් අප හම්බෙන් තත්ත්ට පත්වෙනවා එතකොට අපි දැන් මේ ලෝකයේ අපි අපිට පියනො මේ කොරුණ මේ රෝග අත්තකට යන්න වෙනවානි සංක දැන් කොරුණ රෝගයට රට වහන්න කිවුවන ංක ම මේ අංකම තන්ට න්නෙත් ගෙන්න්න බය රටවල ද රටවලට එන්න විදියකුදනෑ ඉට පසේ දැන් අපිට වෙනවා මේ රෝගත්තක යන්න අප අපි දෙන්න පරි සංග ෝොද අපි දැ දැම හිද මූුණවාවර දගන මදැ ින කට මගේ මුණවාග ම පරිසගන්න තඒ කරන ගමං රජුව ලක්ෂටක් රජුව ලක්ෂටක් මේ සචාක්‍ර්‍යා පරත්තක බැන්දෙන. ඕටල් හිමියගේෙන් පටන්ගත් ටලේකයන්ගත් ම කෙල් ගේෙියත්වක කරුණ වෙස් මුණක් පන වැනි ගලත්ිකර සිල්ලන බැඳලෙන්න මගේ දිිස්ත්‍රික් මොනොවද කරන්න ොලි වඩට කරනවා. එමු ජවත න යක්ක් නෑ සංක. එතුර මේ වගේ තත්ත්වකට පරිවර්තය වෙලා තියෙන කොට. අපි මොකද රජයක් කරන්නවා අප එමින් පයිලර් ප්‍රෙක්ටක්ක ටන් ගත්ත. යක්්‍රේෙන් රජයේ සංචාර කන ගන්නාගෙන අර සංක ීප කාරි ොනවද කිවේ පෙස්බුක් ම බලාගනයනවා කියන එක දැක කියනවා සංක ම දැක්ක යුක්‍රයෙන් නොල ගනිකාාවල් ලංකාවඩ ගන්නනු ලැබ මම පිමි තු මිතුමා. මේ මෙහෙම අරගනිකාවගෙන්න්න නෝ කියලා කිරීමටකු ඇමත්තුමා මම් බැලුවයි ආපුගේ පස්පොට් එක න ෘතිය එකම තැනකොත් ගනිකාක් කිය කියියල නැකිවවා. දැන් මේ බලන්න මේ රැල්ලට හදන හැටි දැන් අපි පුරුදුවෙන්න වෙනවානේ මේ අර මනිසුන්ගේ ජීවිතත් එක් අප නැගටි නෙප මේ මේක සංකවත් මමවත් ජාතියක් ආගමක් පක්ෂයක් කුලයක් දිපු දෙයක් නෙවේ මේ මේ සබහධර්මය විසින් අපට ලැබිච් අපට ලෝකට මුුණ පාන සිද්ධවෙලා. ට ඩි අර වවා ලක ලත්නට ඇමරික් මර්රණ සංකයාව වැඩි බැයි ඒ ඒ අත්තේ රට ඉදිරියට යනවා. ලෝක අනිතරට ජනවනං අපි අපේ ආර්ථික දොරට වියව බේපත්තිෙන් බැනකොට අපි අරගන්න වෙන. ඒ මනිසුන්ට යම් සහනයක් ගැ ගැන හිතන්න වෙනවා මේකට මූුණ දෙනගම ති ඒගේ තීන්ු ීරණ ගන්න කොට දැ දැක් නැග නිර පායන්තයට මෙහම කියනවාගේ තමයි මේ මට කියන්න. බැයි මමනං කියන්නේ සංක තීන්දුව ජනප්‍රිය නොනට. ද න රු හ වෙලා ට තිහ ලා ව මගේ ිටික ංචිුක උදාහරන මන් සකට නොංක. මගේ දිිට්‍රේ කුතර දිිට්ික ඔබ දාදම යම නගරය පහු කලලානවා මගේ දිිස්්්‍ර එකක චම්ඩි ගුණ අත්දන කියලා වැඩ ෑමති කියලාපේ හිටිය ඇමතිවරේ මගක් සීපත් කරනු. එතුමා වාමාන්සිි කනායකි එතුමා කළුතර ප්‍රධාන මාර්ගය කළුතර බෝධය පවනාට පස්සේ මාර්ග තුනක්තිය. විකල්ප මාර්ග දෙකයි එක නැතිීින් පාර ස්සේනවා. ේ ගම්බල තිබුණ ස්සර පොල්ලි ොල් ර්මාන්තද පොල්ලෙලි. අමති තුමා තීන්දුවක් කරගත්තා මැද පාර උස්සන්න ඕන උස්සන්නගා භාවිතාර පොල්ලෙල. යනකොට වාහනේ පොඩඩ පැදදනවා මකද පොල්ලිනි. ඇතුට මොකදද රට මිනිස්සු තා ප මනිස්ස චම්ලිගගේ මෝඩ පාරකිවවා. මොක දේතුව පොල්ල දා හදල් පාර උත්සව චමලිගේ ෝඩ පාරයන්න අර ම්පවී යනකොට. හැබැයි දැන් මාර්ග සංවධ අධිකාර අප රට ඉන්ිනේරුව කියන. අමති තුමා තම්ලි මහත්්‍යයාට අවුරුදු දෙසියක් තුන්සියක් කිස් සරහ පිෙනිලතිනවා. මොකද හේතුව. අදද තදබදධයක් නැතුව පහුකරනෙ එක නගරේබට පත් වෙලා තිය. ඒනිසා සංක අපිගන්න සහින්දු. සමර වෙලාවට අපට ගන්න පුළුවන්. ඒ වෙලාවට පොඩි ජොලියයක්ක් ගන්න එමනිනත් තම් වීර එෙක් වෙන්න ඒ ගන්න තීන්දුව රටට අහිත කරනම් ඒක ගැනියුතුනෑ. තිීන්දුව ජනප්‍රිය නෝනත් දේශපාලනක වශයෙන් දඩුවම් මිනිස්සු දුන්නත් කවදධාරිදවසක. ත් අන්නර මිනි කොද කලින් තිියන් ේ දුව ගත්ත ම සතු වේ දේ ා හිමි කෙනෙක් ම සතුරියන ගොටාව රජ පක් වගේ රාජනායක බඩ කරන්න ලබේ ඇයියේ විනි දවස් දෙක ල නාලිකා පෙන්වවා ගම සම පිසන්ර කල්තර ිෂ්ික වල්ලාලට ප්‍රදේශේ තු මොකක්දකිවේ. මගේ රජය ගන්නා වූ හැම තිීදුවක් මොම වගවීම බාරගන්න මේ නගට පරයන්තේ සම්බන්ධෙක් කතවිගට ම ාරගන්න වගකීම රාජනායක වෙන්න ෝ එකනේ රජනායක ම දැක්කි නෑ ම පත්තරෙන්දැක්කේ මට කිව්වෙනෑ මාව ගනන්ගත්ති නෑ එහමන වේ වෙන්න ඕන එනිසා මටක විශ්වාසයක් තිනවා සංක. එදා යුද්ධය කරන වෙෙලා විිත් මේ අභියෝග වගේ ේල්ලා මහිද ජනති පුත්තු මට අරක්කලකවු කට ලාච. ඒ වගේම අියෝගරල් ලක්තම මේ අපට එන්නේ. අප අියෝග මට වේ හොද අ ියගටික්ත්න බයි මේ අභෝග ිකේදී අපේ ජනතාවත්තා අරක්සා කරගන ඉස්සරහර ගන. හොඳයි අපේ ඇරීම පිළිගත්තාට වරායා නාවික කටයුතු අමාතය රෝහි ත අභේගුණන් වර්ධන මහතාට අපේ ස්තුතිය පිරින මා සිටිනවා කැමිණට අනුකමිටේ වාර්තාව හම්බුනාට පස් අපේ තැබුමනේ අනිවාරය. ඒන ඔබ ඩස්ස වරාත්‍රයා.